सवन कालो भदंता, धम्म सवन कालो भदंता। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से।
බලන්න ටිකක් කල්පනා කරලා බලන්න අපේ ජීවිතවල අපි දැන් ඔන්න ජීවත් වෙලා ඉන්නකොට පවා අපේ ජීවිතේ පිට එක වෙනකොට පිනක් එක වෙනකොට ඒ අවස්ථාවම අපට සපක් ලැබෙනවා සතුටක් ලැබෙනවා දැන් අපි තව කෙනෙක් කෙරෙහි සතුටක් එකෙන් මෛත්‍රී හිතකට ගන්නවා මෛත්‍රිය වචනයක් කතා කරනවා මෛත්‍රිය ක්‍රියාවක් කරනවා අපේ හිත ඇතුළේ සතුටක් හටගන්නේ හටගන්න ඒ සතුට මුල් කරගෙන අපට නැවත මතුමත් විපාක දෙන ප්‍රමාණය විශාල වශයෙන් කරසෙයි අපි බලන්න කෙනෙකුට තරහ සිටින් අපි යම හිතනවා කතා කරනවා ක්‍රියා කරනවා ඒ මොහොතේම දුක හටගන්නේ පීඩාවක් නැද්ද මනසට කියලා ඒ වගේම තමයි දුක් විපාක සාමාන්‍ය හිතන්න පුළුවන් කෙනෙකුට බුදු කෙනෙකුගේ ධර්මයක් අවශ්‍ය නැති කෙනෙක් බුදු කෙනෙකුගේ ධර්මයක් අවශ්‍ය නැහැ මේ කරුණ හිතන්න ලෝකයේ තුල හිතන්න පුළුවන් කෙනෙකුට මේ කාරණා තේරුම් ගන්න පුළුවන් සාමාන්‍ය බුදු කෙනෙක් නැතත් මේ ලෝකේ මේ කාරණා තේරුම් ගන්න පුළුවන් තමන්ගේ ජීවිතේට මේ හිතට සතුට කියන්නේ අපිට උදව් කරනකොට අපේ හිතේ මෛත්‍රියක් කරුණාවක් ඇති වෙනකොට මේ අපට ඒ තුලින් සැප ලැබෙනවා කියන එක. ඒකට කියනවා මොකද ලෞකික සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ ලෝකයේ තුන තියෙන සත්‍ය දර්ශනය. ඒ කියන්නේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්න මැත්තේ පවවා දැන් බෝසත්ත්වය බලන්න කල්පනා කරලා සත් මේ බොහෝ කාලයක් සංසාරේ ඉන්නකොට මේ විශාල ගුණධර්ම පරිපූර්ණ මිනිස්සු වෙලා ඉන්නවා. ඇයි අර ඒ ජීවිත තුළ හරි නිවැරදි දර්ශනයක් තිබ්බා හැබැයි ලෝකේ තුන. දැන් සුනිත ශාස්ත්‍රණ වල ආරක ශාස්ත්‍රණ වල වගේ ගොඩක් මේ විදිහට අනිත් අයට සුභති මාර්ගයට යන්නට පාර වෙනවා. එතකොට සාමාන්‍ය හිතන්න පුළුවන් කෙනෙකුට බුදු කෙනෙකුගේ දර්ශනයක් නැතුව පවා මේ හොඳ නරක කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. හොඳ කිරීමෙන් හොඳ ලැබෙනවා කියන එක නරක කිරීමෙන් නරක ලැබෙනවා කියන එක. ඒක මේ ලෝකේ පවතින දහම් ස්වභාවය දහම් න්‍යායය යානිසං අපතේ බීජං තානිසං සරතේ ඵල කල්‍යාණකාරී කල්‍යාණං පාපකාරී පාපක යමක් පුරනවාද ඊටම අවශ්‍යන ලැබෙනවා අපි හොඳ දෙයක් කළොත් අපට හොඳ විපාක ලැබෙනවා නරක දෙයක් කළොත් දුක් විපාක ලැබෙනවා ඒක මේ ලෝකේ පවතින ස්වභාවය ඉතින් මෙන්න මේක සාමාන්‍ය මේ ලෝකේ හිතන්න පුළුවන් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් එවැනි කෙනා අපි තමන්ගේ ජීවිතයේ තේන අකුසලයට බය වෙනවා කුසලයට කැමති වෙනවා එවැනි කෙනෙක් තමයි අපගේ බෝසත්ය බලන්න කල්පනා කියලා ටිකක් බෝසත්යන්ට රාමේ සුරාමේ සුභ කියලා මාලිගා තමයි තිබුණා බොහෝ සැපදී දුකක් කියන කාරණා ප්‍රකට වෙන්නේම නැහැ දැන් සතර පෙරමුණට දකින්න කම්ම බෝසත්යන්ට මේ දුක වසන් කළා දෙනවා ඇයි පුංචිව දුක කියන කාරණාවට වැටුණා නම් අති තීක්ෂණ නෝනක් තියෙනවා මේකෙන් ඉතර වෙන්න ඕනේ කියලා හිතනවා. බලන්න සතර කර්මයේ දැකපු ගම මේකෙන් ඉතර වෙන්න ඕනේ කියලා හිතන්න පුළුවන් තීක්ෂණ බුද්ධියක් තිබුණා. ඊට පස්සේ හොයන්න පටන් ගත්තා මේ මොකද්ද අපි මේ යන ගමනේ? මේ ලෙඩ වෙන වයසට යන මරණයටපත් වෙන මොකද්ද මේකේ හරය? හොයන්න පටන් ගත්තා. අන්න බුද්ධිමත් කෙනා විසභාව. බලන්න ටිකක් කල්පනා කරලා අපි කොනක් නොපිළ අතීතයේ ඉඳලා එනවා. එනකොට මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක තිරිසන් ලෝක, പ്രേත ලෝක, නිරය මේ හරහා එනවා. අනාගතය යන්න තියෙන තේවල. හරියට අපි මුකට කරන්නේ එක එක ජීවිතවල එක එක ජවනිකාරක පාන. දැන් අපි බලන්න ජීවිතය ඉන්නකොට යම් කිසි කෙනෙක් නරුවේ චිත්තපටි හරි කෙල්නාට රඟපානකොට කතා 10ක චරිත 10ක්. එතකොට එයාගේ දක්ෂතාවය පොද චරිත හම්බේ. අපිත් ඒ වගේ තමයි. පින් කළා කියනකොට අන්න මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝක වල හොඳ චරිතයක් තමයි. අකුසල් ගන්නකොට අන්න දුගති ලෝක වල තව චරිතයක් තමයි. බ්‍රහ්ම ලෝක වල තව චරිතයක් තමයි. අපි එක එක කාලවල ටික ටික එක එක චරිත රඟපවා අපි සංසාර ගමන කරනවා. නමුත් තාම කෙලවරක් නැහැ. අපි දැක්කේ නැහැ. එතන අපේ ජීවිතේ අඟපෑමක් විතරයි. කියන්නේ පුංචි කාලයක පොඩි දැන් අපිට සාමාන්‍යව අවුරුදු 50 60 100 ජීවිතේ ආයුෂ තියෙනවා. නමුත් එතනින් පස්සේ ඉවරයි ජීවිතේ. එතන පස්සේ වෙන ජීවිත ආය වෙන නැක බෑවා දැන් බලන්න කෙනෙක් චිත්තපටය ගන්නකොට සමහර වෙලාවට කෙනෙක් එක ජී එක චිත්තපටියක අම්මයි පුතයි හිටියේ නෝ තව චිත්තපටියක අම් බාහිරයව ස්වාමී අනිත් වගේ අපි සංසාර ගමන එතකොට එවැනි ගමන කියලා අපිට තේරෙන්නේ ඇයි තේරෙන්නේ නැත්තේ ඒ ඒ ජීවිතේ තුන අපි සතුට වෙනවා අපි ඒ ඒ ජීවිතේ තුන සතුට වෙනවා
අපි දැන් මනුස්ස ලෝකයේ ආවට පස්සේ ඒ තුන සතුටු වෙනවා. අපි එතනින් හැදයක් හිතන්නේ නැහැ. අපි මෙතනින් පස්සේ කොහෙද යන්නේ කියලා අපි දන්නේ නැහැ. ආවේ කොහොමද කියලා දන්නේ නැහැ. බලන්න බෝධිසත්වයන්ගේ තියෙන අසහාය ප්‍රඥාව මේ සතර ගණන්මිණි දැකීමත් එක්ක හිතන්න පටන් ගත්තා. ඇයි මේ ලෝකෙ ඉපදින්නේ? ඇයි ළඩ වෙන්නේ? ඇයි වයස කියන්නේ? ඇයි මැරෙන්නේ? මේ දුක පුරම ඇයි? මේක නිදහස් වෙන්න බැයිද කියලා හිතන්න පටන් ගත්තා. අපි කොච්චර දකින්නේ නැද්ද? ළඩ වෙනේවා. අපි කොච්චර වයස කියන්නේ අපට පේනවද? මැරෙනවා පේනවද? නමුත් අපට හිතන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒකයි අසහාය ප්‍රඥාවක් තියෙන කෙනෙක් මේ ලෝකෙ ඉපදුනම මේ ලෝකෙ සිල් දනට විදහාපත උදා වෙනවා. අසහාය ප්‍රඥාවක් තියෙන කෙනෙක් මේ ලෝකෙ ඉපදුනොත් ලෝකෙ සිල් දනට යහපත උදා වෙනවා. අනිත් වගේ කිත්තම් බොල්සත්. එතකොට අපි හොඳට කල්පනා කරන්න ඕනේ අපි අපේ ජීවිතය තුළ මේ කාරණාව තේරුම් ගන්න. මොකද අපි මේ සංසාරේ ගමන් කරන හැටි. අපි සංසාරේ ගමන් කරනවා තිරිසන් ලෝක, പ്രേත ලෝක, නිරය, ඊළඟ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක මේ හැම අපි සංසාරේ ගමන් කරනවා. ඇයි අපිට තාම මේක නිදහස් වෙන්න බැරි වුනේ? ඇයි මේ සසර අපි තාමත් ගමන් කරන්නේ? මට මේක නිදහස් වෙන්න බැයි. මම මේක නිදහස් වෙන්නේ කොහොමද කියලා අපට ඒක ප්‍රශ්නයක් බවට පත් වෙනවා. අද ගොඩක් තියෙන්නේ අපට මේක ප්‍රශ්නයක් බවට පත් වෙලා නැහැ. අපි මේ කාමයන් ඔස්සේ ලබන ආස්වාදය නිසා අද ලෝකේ බලන්න කල්පනා කරනවා. අද ලෝකේ යොමු වෙලා තියෙන්නේ නොසන්සිඳුණු ආශාවක් ඔස්සේ කාමයන් ඔස්සේ තෘප්තිමත් වෙන ලෝකයක්. අද මේ කාම ලෝකයක් තියෙනවා. කාම රැල්ලක් තියෙනවා. මේ ලෝකයේ ඔස්සේ මොකද හොයන්නේ? හැම මොහොතකම ඇහැට පිනවන ලස්සන දෙයක් කරන්න. කනට හොඳ මිහිර දෙයක්, නාසයට දිවට කයට අපි හැම මොහොතකම හොයන්නේ ආස්වාදය, සතුටක්. අපි කවදාවත් දෙකෙන් තෘප්තිමත් වෙන්නේ නැහැ. අතීතයේ විඳපු ආස්වාදයක් සැපක් ගැන හිතලා බලන්න. දැන් මේක ඉස්තියක් නෑ. දැන් මානසිකව අපි ලබන දෙයක් විතරයි. අතීතයේ සියලු දේවල් නිරුද්ධ වෙලා ගියා. නමුත් අපි ඒක ඔස්සේ හිත හිතා ඉන්නවා. අපේ ජීවිතය කියන්නේ අතීතයේ විඳපු දේවල් වලට අපිට යන්න බෑ. ඒක නිරුද්ධ වෙලා. නමුත් මානසින් අපි ආස්වාදයක් කරනවා. අනාගතයේ ලබන්න තියෙන දේවල් බලන්න හිතලා. ඒක තමයි ඇවිදින්නන්නේ. අපි ඒකන අපේක්ෂාවෙන් ආස්වාදයෙන් අපේ ජීවිතය කියන්නේ වර්තමාන අතීතේ වර්තමාන අනාගතේ කියන අනාගතේ වර්තමානට ආවට පස්සේ වර්තමාන අතීතේ මේක මානසික සංකල්පයක් විතරයි. අපි ජීවත් වෙන්නේ මෙන්න මේ මානසික සංකල්පයක් නිසා. අපි අතීත ජීවිතේ හිටියත් දැන් ඉන්නව අනාගතය යන සංසාර ගමන කියන්නේ අපි සත්‍ය නොදකමින් රොසන්සිතන ආසාවක් ඔස්සේ ගමන කරන එකක් තියෙනවා. ඒ නිසා අපිට කෙලවරක් දකින්න බැහැ. අපට සත්‍ය හොයන්න බෑ. අපි නුවණ මෙහෙවන්න ඕන ධර්මය අපේ ජීවිතේ දෙන්නේ නැහැ අන්‍ය ආස්වාද වල තාක්කල්. බුදුරජාණන් වහන්සේ මේ ආස්වාදයේ ලස්සනක බවක් කියනවා. මොකද්ද? කුෂ්ඨයක් හදච්ච කෙනෙක් ඉන්නවා. කුෂ්ඨයක් හැදුනාට පස්සේ කෙනෙක් සමේ හැදෙනවා රෝගයක් කුෂ්ඨයක්. මේ කුෂ්ඨය හැදුනහම ඒ කුෂ්ඨය නිසා වේදනාවක් තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ වේදනාව නැති වෙන්න ඒ කුෂ්ඨය කසනවා. නැතම් පුච්චන. එතකොට මොකද ලැබෙන්නේ? ආස්වාදයක්. ඇයි ආස්වාදයක් ලැබෙන්නේ? කුෂ්ඨයේ තියෙන වේදනාව නැති වෙනවා. අර පුච්චන කොට හරි කසන කොට හරි. අර විකෘති සංඥා නිසා. හැබැයි ටිකක් කල්පනා කරලා බලන්න. එතන ආස්වාදයක් තියෙන එක හැබැයි. නමුත් මේ ආස්වාදයේ තුලින් තවන්ට ලැබෙන මොකද්ද? කුෂ්ඨයේ හොද වෙන එකද වැඩි වෙන එකද? වැඩි වෙන එක. අන්‍ය වගේ කියන අපි පංචකාමයෙන් ලැබෙන ආස්වාදය. එවැනි සැපයක් තියෙනවා. හැබැයි ඒ සැපය තුන්චි ආස්වාදයක් විතරයි. ඒකෙන් අපට රැස් වෙනදී අපට විඳවන්න රැස් වෙනවා. මෙන්න මේ කාරණාව අපි හොඳට තේරුම් ගන්න ඕනේ. අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රායෝගිකව අපේ ජීවිතයට ගලප ගන්න ඕනේ. අපි ගොඩක් වෙලාවට ප්‍රායෝගිකව අපේ ජීවිතයට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගලප ගන්න දක්ෂ නැහැ. මොකද ඒකට හේතුව අපි සැබෑවට බුදුරජාණන් වහන්සේ කියන ධර්මයේ කුමක්ද කියලා අපි හරියට අපි හොයන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ කාටද? නුවණ තියෙන කෙනාට. පඤ්ඤාවන්තස්සය ධර්මෝ නායං ධර්ම දුප්පඤ්ඤස්ස. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ නුවණ තියෙන කෙනාට. හිතන්න පුළුවන් කෙනාට. වෙන කෙනෙකුට නෙමෙයි. හිතන්න පුළුවන් කෙනා තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අල්ලන්නේ. එතකොට දැන් මම මුලින්ම කාරණාවක් කිව්වා මාතුකා කරපු කාරණාවක් වුණා. මොකද්ද? අවිද්‍යාවෙන් මෙහිලා තණ්හාවෙන් බැඳලා තමයි අතීතයේ ඉඳලා මේ සංසාරේ ආවේ. ගොඩක් නොපෙනෙන අනාගතය යන්නේ.
එතකොට එහෙනම් අපේ ජීවිතයේ අරමුදේ ප්‍රශ්නේ ඇවිත්තේ කොහොමද? අවිද්‍යාවයි තණ්හාවයි. එතකොට අවිද්‍යාවයි තණ්හාවයි කියන අපේ ජීවිතයේ අරමුදේ කියලා අපි දැක්කනවා. අපි හොයන්නේ කොහොමද? මේ අවිද්‍යාවයි තණ්හාවයි දුරු කරන තමයි. අන්න දුරු කරන්නට නම් අපි හෙවි යුක්ති සත්‍ය. බුදුරණන් වහන්සේගෙන් අන්න බලන්න. ආලෝක බුදුරණන් වහන්සේගෙන් බුදුරණවහන්සේ ආවට පස්සේ ආලෝක බුදුරණවහන්සේගෙන් බණ හඬාවේ නැහැ. බුදුරණවහන්සේ ආලෝක ළඟට ගිහිල්ලා ආලෝක ධර්මණය කරලා පස්සේ ප්‍රශ්න ඇහුවා. ඒ ප්‍රශ්න වලට උත්තර දුන්නා මොකද්ද මේ ලෝකයේ තියෙන සැබෑම රසය මොකක්ද? සත්‍ය රසය. ඊළඟට ප්‍රඥාවෙන් තමයි ශ්‍රේෂ්ඨ වන්නේ. මේ විදිහට ආලෝක උත්තර දුන්නා. ඊළඟට ආලෝක කියව ප්‍රඥාව ඇති වෙන්න කොහොමද? සුසුසේ ලබතේ පඤ්ඤා අපමත්ත උච්චක් වෙනවා. සද්ධාර්මෝ අරහතං ධම්මං නිබ්බාන පත්තිය නිවනට පමුණවන්නා වූ රහතුන්ගේ ධර්මයේ අහල අප්‍රමාදික නොවනින් ඉවසීමේ කරන ප්‍රඥා අපය. එතකොට එහෙනම් අපේ ජීවිතවලට හොඳට කල්පනා කරන්න හිතන්න පුළුවන් ජීවිතයට ප්‍රඥාව ඇති කරගන්නට බුදුරණවහන්සේගේ ධර්මය අහන්නට ඕනේ හිතන්නට. එතකොට තමයි අපට සැබෑවට බුදුරණවහන්සේගේ ධර්මය අල්ලන්න පුළුවන්. හිතන්න බැරි කෙනාට බුදුරණවහන්සේගේ ධර්මය අල්ලන්න බැහැ. මම පුංචි උදාහරණයක් කියන්නම්. සාමාන්‍යයෙන් දන්නවා සමහර අය උසස් පෙළ ගණිතයේ තියෙනවා අවකලනීය අනුකලනීය කියලා ගණිතය. එතකොට අපි හිතමු මේ ගණන් ගැටලුවක් කෙනෙකුට මේ පත්‍රයේ හරි කොලේක හරි දකින්න ලැබෙනවා. හැබැයි මෙයා මේ මූලික න්‍යාය ඉගෙන ගන්නේ. එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම සුළු කිරීම ඊළඟට මේ අර අනුකලන න්‍යායවල අවකලන න්‍යායවල ඉගෙන ගන්නේ. එහෙම ඉගෙන ගත්තේ නැති කෙනෙකුට අර ගැටලුව දැක්කොත් එහෙම මේ කොල කැලේ එයාට මොකද්ද පේන්නේ? ගැටලුවක් පේනවද? නැත්තම් ඉනි කැලේ ටිකක් ඉංග්‍රීසි අරෝට් එකක් ඉලක්කම් ටිකක් විතරක් පේනවා. එයාට ගැටලුවක් නැහැ. එයාට මොකද තියෙන්නේ? ඉනි කැලේ ටිකක් ඉංග්‍රීසි අරෝට් එකක් මේ ඉලක්කම් ටිකක් විතරයි. එයාට ගැටලුවක් නැහැ. ඒක ප්‍රශ්නයක් නෑ. යම් කෙනෙක් ඉන්නවා මේ එකතු කිරීම අඩු කිරීම සියලු සුළු කිරීම අවකල අනුකලන කියන න්‍යායවල ඔක්කොම ඉගෙන ගන්න. ඉගෙන ගත්ත කෙනාට අර ගැටලුව පේනවා. එයාට මොකද පේන්නේ? එයාට ගැටලුවක් ඒ ඒ යන ගැටලුවක් උනේ. න්‍යාය ඉගෙන ගත්තා. න්‍යාය දන්නේ නැති කෙනාට අර ගැටලුවක් එනවා. ගැටලුවක් ඉන්නේ. එයාට ඉලක්කයන් ටික, ඉංග්‍රීසි අකුරු ටික, ඉලක්කම් ටික විතරයි. න්‍යාය ඉගෙන ගත්ත කෙනාට ගැටලුවක්. හැබැයි කල්පනා කරලා බලන්න. එයා න්‍යාය ඉගෙන ගත්තට ගැටලුව තියෙනකොට ගැටලුව ඉස්සරහින් න්‍යාය ලිව්වා කියලා ගැටලුව ලියනවා. ගැටලුව එන්නේ නැහැ. ගාන විසඳෙන්නේ නැහැ. ගැටලුවක් කියලා දැනගත්තා. න්‍යාය දැනගත්තා ගැටලුව ඉස්සරහ න්‍යාය ලියාගෙන ගියා කියලා කවදාවත් ගැටලුව ලියෙන්නේ නැහැ. ගැටලුව ලියන්නේ කොහොමද? න්‍යාය මත පදනම් වෙලා ගැටලුව මුල් කරන් හිතන්නට. අන්න ඒක කියන චින්තනය කියලා. එතකොට තමයි අර ගැටලුව ලියෙන්නේ. නැත්තම් කොච්චර න්‍යාය ඉගෙන ගත්තත් ගැටලුවක් කියලා දැනගත්තත් යාට මේ ගැටලුව ලියෙන්නේ නැහැ. එතකොට න්‍යායක් තමයි යම්කිසි කෙනෙක් දෙනකොට ගණිතඥයෙක් න්‍යාය දුන්නට ඒක න්‍යායක් කියලා පිළිගන්නේ නැහැ. ඒක න්‍යායක වූ හේතු සහිත ඔප්පු වෙන්නට ඕන. එතකොට ඒ න්‍යාය නිරවුල් වෙන්නට ඕන. එතකොට ඒ න්‍යාය ඉගෙන ගන්නවා කියලා කියන්නේ මොකද්ද? න්‍යාය නිවැරදිව ඉගෙන ගන්නවා. ඒක තේරුම් අරගෙන ඉගෙන ගන්නවා. එතකොට තමයි අර ගැටලුව න්‍යාය මත පදනම් කරලා ලියන්න පුළුවන්. එතකොට ගැටලුව ලියනවා. අන්‍ය වගේ තමයි බුදුරණවහන්සේගේ ධර්මයේ තුලින් චින්තනය කියලා දෙන්න ගැනීම කියන්නේ. බුදුරණවහන්සේගේ ධර්මයේ කියන්නේ න්‍යාය. ගැටලුව හරියට අපි සමාජෙත් එක්ක ජීවත් වෙන්නේ කල්චාරය අනේ එක. ඇහැට කනට නාසයට දිවට කයට මනසට ලෝකේ ගෝචර වෙන ස්වභාවය. මොකද්ද? ගැටලුව. න්‍යාය බුදුරණවහන්සේගේ ධර්මය. හැබැයි න්‍යාය නිකන් කරන වැඩක් නෑ. ගණිතඥයෙක් න්‍යාය දුන්නා කියලා අපිට ඒක න්‍යාය හරියට ප්‍රත්‍යක්ෂ වෙන්නේ නෑ. අපි ඒක නියමාකාරව ඔප්පු කරලා දේරුම් ගන්න නැතිනම්. අන්‍ය වගේ තමයි බුදුරණවහන්සේ දුන්න මේ ධර්මය අපි අපිටුලින් නිවැරදිව තේරුම් ගත්තොත් තමයි අපිට මේ න්‍යාය වැදගත්කම තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අර ගැටලුවට මේ න්‍යාය මත පදනම් වෙලා හිතනකොට මොකද වෙන්නේ? ගැටලුව ලියනවා. අන්නේ වගේ තමයි අපි සසර ගමන යන්නට හේතු වන අවිද්‍යාව තණ්හාව. අපි සසර ගමන යන්නේ අවිද්‍යාව තණ්හාව මුල් කරගෙන සත්‍ය පදනම් නොදකින නිසා සසර ගමන යන්නේ. අපි අර බුදුරණවහන්සේ පෙන්නපු මේ සත්‍ය අපේ ජීවිතය තුළින් අපි තේරුම් අරගෙන මේකට දාලා ඉවසනකොට මොකද වෙන්නේ? අපිට අර ගැටලුව ලියනවා. එනම් චින්තන හැකියාව කියන්නේ මේ වගේ දේ. චින්තන හැකියාව කියන කාරණාව කාටවත් දෙන්න බෑ. ගණිතය ඉගෙන ගන්න හැමෝටම විභාගේ පාස් වෙන්න පුළුවන්. බෑ. න්‍යාය ඉගෙන ගන්න කෙනෙක් බෑ. චින්තන හැකියාව තියෙනවා.
චින්තන හැකියාව තිබ්බොත් තමයි එයාට පුළුවන්කමක් ලැබෙන්නේ අරක ලියන්න. අන්න ඒ වගේ තමයි බුදුරණවහන්සේගේ ධර්මයේ අන්න ඒ වගේ දකින්න පුළුවන්කමක් තියෙනවා. දැන් බලන්න සාමාන්‍ය අපි සිංහල භාෂාව ඉගෙන ගන්නවා. රචනාවක් ඉගෙන ගන්නවා. නවකතාවක් ඉගෙන ගන්නවා. දැන් ඔන්න මොනවා හරි නවකතාවක් හරි සාහිත්‍ය දෙයක් මොනවා හරි අපිට විභාග පේපර් එකට එනවා. අපි මේ පේපර් එකට ලියන්නේ මොකද්ද? අර පොතේ තිබ්බ කෑල්ලම ලියන්නේ. අමුතුවෙන් හිතන්න දෙයක් තියෙනවද? නෑ අරකමයි ලියන්නේ. එතකොට ඒ තුල හිතන්න දෙයක් නෑ. චින්තනේ මෙහෙවන්න දෙයක් නෑ. නමුත් අතන චින්තනේ මෙහෙවන්න දෙයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි දැක්කනම් චින්තනේ මෙහෙවන්න දෙයක් හැටියට අන්න එදා තමයි ධර්ම තේරුම් ගන්න. එතකන් එයාට මොකද්ද? අර රචනාවක් විතරයි ධර්මය. නවකතාවක් වගේ විතරයි. ඒක හිතන්න දෙයක් නෑ. අපි දැක්කොත් මෙතන චින්තනේ මෙහෙවන්න දෙයක් තියෙනවා කියලා. දැන් ඔන්න අපි ධර්මයේ දන්න අය, ධර්මයේ අහලා තියෙන අය දන්නවා. පටිච්චසමුප්පාද කියලා දෙයක් තියෙනවා, පංචපාදනස්කන්ධ කියලා දෙයක් තියෙනවා, ආචර ක්‍රියාකාරීත්වය කියලා දෙයක් තියෙනවා. මේ ඔක්කොම මොකද්ද? වචන ටික. අපිට වචන ටිකක් විතරයි. අපි වචන ටික දන්නවා. නමුත් අර විදිහට අපි මේක හිතන්න ඕන කාරණාව, මේක තේරුම් ගන්න ඕන කාරණාව අපි හිතලා තිබෙන තැනම අපි අර වචන ටිකක් විතරයි අපි කියන්නේ. එනම් මේ බුදුරණවහන්සේගේ ධර්මයේ තුලින් අපි හොඳට හොයන්න ඕනේ, හොඳට හිතන්න ඕනේ තමම ජීවිතය අරමුණේ. බුදුරණවහන්සේ පෙන්ලා දුන්නේ තමම ජීවිතය අරමුණේ. වෙන මොකක්වත් නෙමෙයි. අපි ගොඩක් වෙලාවට අද බුදුරණවහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්නේ අර තමම ජීවිතය අරමුණේ කියන නෙමෙයි. වෙන අපි සාමාන්‍යයෙන් අර දැන් අද බලන සාමාන්‍ය ස්වභාවයේ අපි බණ දහමක් අහනවා නම්, භාවනා කරන්න යනවා නම් අද අතිපාවිච්ච ස්වභාවයක් එක්ක. ඒ කියන්නේ අර අපේ ජීවිතේ කඩා කප්පල් වුණාට පස්සේ අවශ්‍යයි කියන ධර්මය. භාවනා කරනකොට සිල් ගන්න ඕනේ. ජීවිතේ කඩා කප්පල් වුණාම බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන හිමයිට නෙමෙයි. කාටද? ප්‍රඥාවන්තයන්ට. හිතන්න පුළුවන් කෙනා. හැබැයි ජීවිතේ කඩා කප්පල් වුණාත් ප්‍රශ්නයක් වුණත් හිතන්න පුළුවන් නම් එයාට ධර්මයයි. ධර්මයයි හිතන්න පුළුවන් කෙනා. හිතන්න පුළුවන් කෙනා මම අර මුලින් පැහැදිලි කරපු ආකාරයට කල්පනා කරනවා කොහොමද? අපි මේ අතීතයේ ඉඳලා සංසාරේ ආවා. දැනුත් සංසාරය යනවා, අනාගතයත් යනවා. මේකේ කෙලවරක් අපි දකින්නේ කවද්ද? අපි කොහොමද මේක නිදහස් වෙන්නේ? අන්න බෝධිසත්වයෝ ගැට පටන් ගත්තා වගේ බෝධිසත්වයෝ හොයලා දුන්නේ බුදුරණවහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා අපට පෙන්ලා දුන්නේ. දේ අපි හොයන්න පටන් ගන්නවා කාතුලින්ද? තමන් තුලින්. තමන් ජීවිත අභ්‍යන්තරේ. අන්න ඒකට කියනවා සත්‍ය කියලා. මොන සත්‍යද? චතුරාර්ය සත්‍ය. මෙන්න මේ සත්‍ය අපි අපේ ජීවිතය තුළින් හොයන්නට ඕන. අපේ ජීවිතය තුළින් චතුරාර්ය සත්‍ය අපි හෙව්වොත් අපි මොකක්ද අවබෝධ කරගන්නේ? අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මය ගැන තියෙන අනවබෝධය. එතකොට අපි සංසාරේ ගමන් කරන්නේ කුමක් නිසාද? මෙන්න මේ අනවබෝධය නිසා. ඉතින් එහෙනම් ඒ අනවබෝධය නිසා නම් සංසාරේ ගමන් කරන්නේ. අපි හෙවිය යුත්තේ මොකද්ද? ඒ අනවබෝධය දුරු කරන්නදී. අන්න යා හොයන්න පෙළඹෙනවා. දුක කියන්නේ මොකද්ද? දුක හට ගන්නවා කියන්නේ මොකද්ද? දුක නැති වෙනවා කියන්නේ මොකද්ද? දුක නැති කරන මාර්ගය කියන්නේ මොකද්ද කියලා හොයන්න පටන් ගන්නවා. කුමක් මුල් කරගෙනද? ධර්මයේ පදනම් කරගෙන තමන්ගේ චින්තන හැකියාව උපයෝගි කරගෙන. බුදුරණවහන්සේ දේශනා කරනවා සම්මා දිට්ඨිය ප්‍රඥාව ඇතිවන්නට හේතු වන්නේ කුමක්ද? සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාර්යයයි. සද්ධර්ම ශ්‍රවණය කියන්නේ මොකද්ද? බුදුරණවහන්සේ පෙන්වා දෙන මේ සත්‍ය ධර්මයේ යෝනිසෝ මනසිකාර්යය කියන්නේ මොකද්ද? තමන්ගේ චින්තන හැකියාව. මේ දෙක පදනම් කරගෙන අන්න යා විමසනවා මොකද්ද මේ ධර්මය? එහෙම විමසනකොට අන්න යාට මේ ධර්මයේ තමන්ගේ ජීවිතය තුළින් තියෙනවා. අපි බලමු කල්පනා කරලා එහෙනම් අපි කොහොමද මෙන්න මේ ආර්ය සත්‍ය අපේ ජීවිතය තුළින් අපි තේරුම් ගන්නේ? ආර්ය සත්‍ය අපේ ජීවිතය තුළින් අපි තේරුම් ගත්තා නම් අපට ඇති වෙනවා මොකද්ද? ප්‍රඥාව කියන මාණිකය. මේ මහා පෘථුවිය මැණිකක් කරන ලැබෙනවට වඩා වටිනවා කොහොමද? ප්‍රඥාව කියන මාර්ගය. ඇයි වටින්නේ? දැන් බලන්න අපේ ජීවිතේට බාහිර භෞතික දේවල් කොච්චර ලැබුණා. ඒ භෞතික දේවල් වලින් අපි ආධ්‍යාත්මික සැනසීමක් ලබන්න බැහැ. ඒ සියලු දේවල් නැසෙන දේවල්. ඒ සියලු දේවල් තමන් තුලින් තමන්ට සැබෑවට භුක්ති විඳින පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් මේ ප්‍රඥාව කියන මාණිකය, ප්‍රඥාව කියන ආයුධය කෙනෙකුට ලැබුණොත් එයාට ඒකින් සැබෑවටම සතුටක් ලබන්න පුළුවන්. ඒ සතුටක් ලබන්නේ ආධ්‍යාත්මික සැනසීමක් ලබන්නේ සත්‍ය දකින්න නිසා. අපි සත්‍ය දකින්නේ නැති නිසා අතීතේ නිරුද්ධ වෙච්ච දේවල් ගැන හිත හිතා සතුට වෙනවා, නැත්තම් දුක් වෙනවා.
අනාගතය ලබන්න තියෙන දේවල් ගැන හිත හිතා සතුට වෙනවා දුක් වෙනවා අපේ ජීවිතය අපි ඔය ඔස්සේ පවත්වාගෙන ඉන්නවා තව දෙයක් ලබන්න හොයන එක්ක තව දෙයක් නොලැබෙන්න දේ ලැබුණ දේක් ගැන හිතලා දුක් වෙනවා ඒක තමයි අපේ ජීවිතය නමුත් අපි දකිනවා නම් අපි මේ රැස් කරන හැම දෙයක්ම සේවලා නැහැ අනිත්‍යලා නැහැ සත්‍ය ස්වභාවය අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ ඇහැ ඇති කරගත්තු පින්වත්නි මේ ඇහැ ඇති කරගන්න බෑ බුදුරණවහන්සේ ධර්මයේ නැතුව මේ ඇහෙන් දැකිය යුතු කාරණාව තමයි බුදුරණවහන්සේ ධර්මය. එහෙනම් බුදුරණවහන්සේගේ ධර්මයේ දකින්න ඕනේ ඇහැ. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න ඕනේ ඇහැ. අපේ ජීවිතය අපි ඉස්සල්ලාම ඇති කරගන්න ඕනේ. ඒකට කරණ තියෙන්නේ මොකද්ද? මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ වුණින් ඉවසන්නේ. අපේ මනසට, අපේ මසසට මේ ධර්මය දකින්න බෑ. හැබැයි මසස් මනස පදනම් කරගෙන තමයි මේ ධර්මයේ හිතන්න තියෙන්නේ. ඉවසන්න තියෙන්නේ. අන්න ඒක විචක්ෂණ හැකියාව කියන්නේ විමසීම හැකියාව කියන්නේ මෙන්න මේක විමසනකොට මොකද වෙන්නේ අපි තුල ගොඩ නැගෙනවා ප්‍රඥාව කියන ඇහ ප්‍රඥා චක්කුසේ මෙන්න මේ ප්‍රඥාව කියන ඇහින් අපට දකින්න පුළුවන් මම පොඩි උදාහරණයක් කියන්නම් අපේ ජීවිතය හරියට මෙන්න මේ වගේ ඔන්න බලන්න කල්පනා කරලා අපි චිත්‍රපටි හෝල් එකකට කියලා චිත්‍රපටියක් නරඹන අප චිත්‍රපටි හෝල් එකකට චිත්‍රපටියක් නරඹනකොට අපට මොකද වෙන්නේ අපට ලස්සන කතාවක් පේනවා අපට ගහ ගන්නවා කරනකොට අපට බය හට ගන්නවා අපට hina වෙන්න කියන කාරණා hina යනවා ඊට පස්සේ ඉතන කෙවල් ගිනි ගන්නවා ඊළඟට වාහන ගිනි ගන්නවා විවිධාකාර කතන්දරයක් අපිට ලැබෙනවා අපි ඒකම ජීවත් වෙනවා දැන් බලන්න චිත්‍රපටිය හදපු කෙනා අධ්‍යක්ෂණය සංස්කරණය කරපු කෙනා ඒ ෆිල්ම් හෝල් එකේ ඉඳලා අපිත් එක්කම චිත්‍රපටිය බලනවා එයාට චිත්‍රපටියක් පේනවා අර ගහ ගන්නකොට යන මොකද්ද පේන්නේ අර බොරුවක් මේ කරන්නේ මෙතන ගහ ගන්න නෑ නිකන් කරන්නේ නිකන් අකබෑවන්නේ කරේ මේ කිවල් ගිනි ගන්න නෑ මෙතන බොරුවක් නේ කරේ එයාට එහෙම හිතනවා නෙමෙයි එයාට ඒක පේනවා ඇයි පේන්නේ එයා හර හදපටි දකිනවනේ එයා චිත්තපටියක් කියලා හදිනවද චිත්තපටියක් හදන්නේ නෑ එයාට අර බොරුව පේන්නේ අන්න අර ගහ ගන්න හදන බොරුව ඊළඟට කිවල් ගිනි ගන්න කිවල් ගිනි තියාගත්ත ඒ බොරුව සෙල්ලම් කිවල් ගිනි තියාගත්ත ඒක අර සම්පූර්ණයෙන් බොරු නකබෑවට පේනවා එයාට අරගෙන බය ඇති වෙන කාරණේ බය හටගන්නේ තත් ඊළඟට අර මේ hina වෙන කාරණේ hina යන්නේ එයා සම්පූර්ණයෙන් බොරුවක් ඔසියි හැබැයි දෙන්නම දැක්කේ එකම තැන ඉඳලා එකම ෆිල්ම් එක නමුත් එකම චිත්‍රපටිය දැක්කට අරයාගේ දර්ශනය වෙනස් ඇයි එයාට වෙනම හැටිපා ඒක හැදෙන හැටි දැකීමේ හැටිපා ඒ නිසා මොකද උනේ එයා චිත්‍රපටියක් ගොඩ නැගුණේ අර එන දේ සතුටින් පිළිගත්තේ එනේන ජවනිකාවේ සතුටින් පිළිගත්තේ නැහැ. ඒ නිසා චිත්‍රපටිය කතන්දරේ නැවුනේ නැහැ. සතුටින් පිළිගත්තේ නැත්තේ එතන කරපු ඇත්ත දැක්කා. අපි ඇත්ත දැක්කේ නැහැ. එමේනදි සතුටින් පිළිගන්නවා. අන්න තණ්හාවේ අන්න සංයෝජනය වෙනවා. අවිද්‍යාවෙන් වැහිච්ච නිසා සත්‍ය දකින් දැක්කේ නැහැ. අවිද්‍යාවෙන් වැහුණා. තණ්හාවෙන් බැඳෙනවා. අපේ කතන්දරේ නැවෙනවා. අපේ ලෝකයේ අපි ජීවත් වීම කොහොමද චිත්‍රපටිය බලනවා. චිත්‍රපටිය හදපු කෙනා චිත්‍රපටිය බලනවා වගේ තමයි. ප්‍රඥා ඇසතුලෙන් සත්‍ය දැකීම. එයාට අවිද්‍යාව දුර වෙනවා. ඇයි අර හදපු හැටි දැක්කා, හැදෙන හැටි දැක්කා. ඒක හතුනේ පිළිගන්නේ නැහැ. ඇයි? බන්ධනේ වෙන හතුනේ පිළිගන්නේ නැහැ. සත්‍ය දැකපු නිසා බන්ධනේ වෙන්නේ නැහැ. අන්න එහෙම. කතන්දරයක් නෙමෙයිනේ. එහෙනම් අපි සියලු දෙනා අපි මේ ජීවිතය දකින්නේ ෆිල්ම් හෝල් එක, චිත්‍රපටි ශාලාවක චිත්‍රපටයක් දකින්න. අපි අන්නර චිත්‍රපටිය හදපු කෙනා චිත්‍රපටිය දකින්න හොයනවා වගේ අපේ අභ්‍යන්තරේ අපි තුළ මේ සකස් වෙන ක්‍රියාවලිය අපි දකින්න හොයනවා. අන්න ඒකට තමයි ප්‍රඥාව අවශ්‍ය. අන්න ඒකට තමයි චින්තන හැකියාව අවශ්‍ය. මේ ලෝකෙට බුදු කෙනෙක් පෙන්වලා දෙන විශේෂම කාරණාව මෙන්න මේක. මම මුලින්ම පැහැදිලි කරා මේ පින්වතුන්ට මේ ලෝකයේ තුල අපි හොඳ දෙයක් කරාම හොඳ විපාක ලැබෙන එක අපි ඒ තුල ආස්වාදයක් සතුටක් සැනසීමක් ලබන එක වැරදි වැක්කම අපි මේකෙන් දුක පීඩාවක් දැම ලබන එකත් මතුපත්ති ලැබන කාරණාව කියන එක බුදු කෙනෙක් ඕන්නේ තේරුම් ගන්න. ඒක සාමාන්‍ය කෙනෙකුට හිතන්න පුළුවන් තේරෙන්නේ. නමුත් මෙන්න මේ ධර්ම තේරුම් ගන්න මේ ධර්ම කෙනෙකුට නිකන් අල්ලන්න බෑ බුදු කෙනෙක් ඒ ධර්ම කියන්නේ නැතුව. ඒකයි බුදු කෙනෙක් අවශ්‍ය වෙන්නේ මේ ජීවිතේ විනිවිද දකින්න ප්‍රඥාවට ගන්න. දැන් බලන්න අර චිත්‍රපටි හෝල් එකේ එතන ඉඳලා බලනකොට යාට කවදාවත් ඇත්ත දකින්න බෑ ඒ තුල ස්වභාවය විතරයි දකින්න පුළුවන් එතනින් එහා දෙයක් දකින්නට විශේෂ හැකියාවක් තියෙනවා අන්න ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ මෙන්න මේ ප්‍රඥාව ඔස්සේ
නිවැරදිව බුදුරණන් වහන්සේගේ ධර්මය තුළ අපි චින්තනය මෙහෙවන්නට ඕන. එදාට විතරයි අපට සැබෑවටම ඒ ධර්මයේ තේරුම් ගන්න පුළුවන්. එහෙනම් අපි ටිකක් කල්පනා කරලා බලමු. අපි සසර යන්නට හේතුව ඇති අවිද්‍යාවනේ. අවිද්‍යාවයි තණ්හාව. එහෙනම් අපි අවිද්‍යාව දුරු කරගන්නට උත්සාහ කරන්න ඕන ඇති. එතකොට අපි දුරු කර යුත්තේ පින නෙමෙයි. මොකද දුරු කර යුත්තේ අවිද්‍යාව. අන්න අවිද්‍යාව දුරු කරගන්නට උත්සාහ කරන්න ඕන. අවිද්‍යාව නැති වෙනවා කියන්නේ මොකද්ද? දුක්ඛ ගැන නුවණට ගන්න. දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධේ ඥාන, දුක්ඛද ගාමිනි පටිපදාය ඥාන. මෙන්න මේ ආර්ය සත්‍ය හතර ගැන නුවණ කෙනෙකුට හට ගන්නවා නම් අන්න යාට කියනවා විද්‍යාව. බලමු අපි කොහොමද විද්‍යාව තුළින් අපි සසර ගමන සකස් නොවෙන්නේ කියලා. දුක කියන්නේ මොකක්ද? ඔන්න අපි සාමාන්‍යයෙන් දන්නවා ඉපදීම දුක, ලෙඩවීම දුක, වයසට යාම දුක, මරණයටපත් වීම දුක, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුක, අප්‍රියයන් අයිති වීම දුක, යමක් අපි කැමති වෙනවද ඒ දෙන ලැබීම දුක. අකුලවා කිව්වොත් ස්කන්ධ පහ නම් වූ මේ ජීවිතයේ දුක. එතකොට දැන් අපිට මේක දුක කියලා තේරෙන්නේ නැද්ද? සාමාන්‍යයෙන් කල්පනා කරලා බලන්න. ඉපදීම, ලෙඩවීම, වයසට යාම, මරණය, ප්‍රියයන්ගෙන් වෙන්වීම අපිට මේක දුක කියලා තේරෙන්නේ නැද්ද? දුකක් කියලා තේරෙනවා. බුදුරණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා යමෙකුට දුක සත්‍යයි කියලා තේරෙනවා නම් දුක්ඛ සමුදයත් එය සත්‍යයි කියලා තේරෙනවා. දුක්ඛ නිරෝධය සත්‍යයි කියලා තේරෙනවා. මාර්ගය සත්‍යයි කියලා තේරෙනවා. මේ හතරම සත්‍යයි කියලා තේරෙනවා. එයාට මොකද්ද කියන්නේ? සෝතාපන්න කෙනා. ධම්මකට පැමිණිච්ච කෙනා. එතකොට අපිට දුක්ඛ සත්‍යයි කියලා තේරෙනවා නම් අපිට බුදුරණන් වහන්සේ දේශනා කරන සමුදයත් එයාට තේරෙනවා, නිරෝධයත් තේරෙනවා, මාර්ගයත් තේරෙනවා. එහෙනම් මේ හතරම තේරෙන්න ඕනේ නේ? ඉතින් මේ හතරම තේරෙන්න සෝතපන්න වෙන්න ඕනේ නේ? එහෙනම් බලන්න කල්පනා කරලා අපි මේ තේරුම් ගන්න ක්‍රමය තුළ අපි සැබෑවටම මේ බුදුරණවහන්සේ පෙන්වා දුන්න සත්‍ය තේරුම් ගත්තා කියලා. ඔන්න ඔකම කියක් හිතන්නට. අපිට ඉපදීම දුකක් කියලා තේරෙනවා. ලෙඩවීම දුකක්, වයසට යාම දුකක්, මරණය දුකක්, ප්‍රියයන් ඉවෙනීම දුකක්. දැන් බෝසත්ත්වයට තව තේරුණා නේ? අන්න බාර කල්පනා කරලා සතර පෙන්වීමේදී දකින්න කොට බෝසත්ත්වය තේරුම් ගත්ත මේ ලෙඩ වෙන එක වයස යන එක මරණ එක සංසාර ගමනේ දුක. එතකොට නම් බෝසත්ත්වයන් හැම දුෂ්කරයි කියලා කරන්නේ නැද්ද? රහත් වෙන. මේ සම්බුද්ධත්වයට පත් වෙන. ඇයි ඊතර තේරුම් ගත්ත සතර වෙන මිට දැකීම වෙන තේරුම් ගත්ත සෝතපන්නුනේ. ඊතර සෝතපන්නු වුණා එහෙනම් ආයි දුෂ්කර ක්‍රියා කරන මාර්ගයක් මේ වැරදි මාර්ගය යනවාද? එහෙනම් බලන්න කල්පනා කරලා ලෝකයා තුන ලෝකයේ තුන තියෙන දර්ශනය. බුදුරණන් වහන්සේ මේ ලෝකෙන් ඉක්මවන්න පෙන්වලා දුන් දර්ශනය. ලෝකෝත්තර කියන්නේ ලෝකෙ ඉතරමනු පෙන්වන දුන් දර්ශනයක්, ලෝකයාට ලෝකෙ තුල තියෙන දර්ශනයක්. බෝසත්තුත් ඉදා දැක්කේ ලෝකෙ තුල දර්ශනයක්. අපිත් දකින්නේ මේ ලෝකෙ තුල දර්ශනයක්. ඒතොර බුදුරණන් වහන්සේ ලෝකෝත්තර මාර්ගෙ පෙන්වා දුන්න දෙන්නේ නෙමෙයි. හැබැයි අපි ඔය කාරණා විස්තර දකින්නට ඕන. බුදුරණන් වහන්සේගේ දේශනාවත් වෙන අපි මුතුනේ දුක්ඛ තුනක් විස්තර කළා. එකක් තමයි දුක්ඛ දුක්ඛය. අනෙත් එක තමයි විපරණාම දුක්ඛය. අනෙත් එක තමයි සංඛාර දුක්ඛය. දුක්ඛ දුක්ඛේ විපරණාම දුක්ඛේ සංඛාර දුක්ඛේ. දුක්ඛ දුක්ඛය කියලා කියන්නේ අපි ඔය දකින දුක. දුක්ඛ දුක්ඛය කියන්නේ අර අපි එක කරදරයක් පීඩාවක් කියලා දකින්නේ. හැබැයි ඒක දකින්නේ කවුද? මම. බුදුරණවහන්සේගේ ධර්මයේ කියන්නේ හේතුඵල ධර්ම. බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන ආපු දෘෂ්ටි පදනම් වෙච්ච දෙයක් නෙමෙයි. මම ඒක පස්සේ විස්තර කරන්න දුක් සමුදය විස්තර කරනකොට දුක කියලා කියන්නේ අපි දකින්නේ දුක්ඛ දුක්ඛය. අපට පීඩාවක් කරදරයක් දුකක් වෙන දේ දුක්ඛ දුක්ඛය. දැන් මොන අපට කරදරයක් පීඩාවක් එනකොට ප්‍රශ්නයක් එනකොට අපි මොකද්ද හොයන්නේ? අපි ඒ ප්‍රශ්නේ නැති කරලා අපි ආශ්‍රයයක් වෙනවනේ, සැපක් වෙනවනේ. ඒ ලබන සැප ඊට පස්සේ කවදාවත් නැති වෙන්නේ නැද්ද? අඩුම මරණයෙන් නැති වෙනවනේ. ඒ කියන්නේ මොකද්ද? වෙනස් වෙනවා. විපරණාමයටපත් වෙනවා. අන්න ඒක විපරණාම දුක්ඛය කියලා කියනවා. ඊට පස්සේ අහම මොකද්ද? ඒකත් විපරණාමයේ පතරවන එක දුක්ඛ දුක්ඛය වඩපත්. ඇයි ඒකත් දුකක් අහම? ආයෙ වෙනවා. මොකද සැප. ඒකයි කොහෙද වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. ආයෙ විපරණාමයටපත් වෙනවා. ඒකත් ආයෙ දුක්ඛ දුක්ඛය වඩපත්. ආයෙ වෙනවා සැප. අපි සසර ගියේ විදිහ. මේක දුකක් කියලා තේරිලා මේ දුකෙන් පලා යන්නට අපි සැපක් හොයනවා. හැබැයි ඒක කවදා හරි විපරණාමයටපත් වෙලා ආයෙ දුක්ඛ දුක්ඛය වඩපත් වෙනවා. සසර ගමන් කියලා වෙන්නේ. අපි හොයන්නේ දුකෙන් පලා යන්න. බුදුරණන් වහන්සේ දේශනා කරේ දුක ප්‍රහාණය කරන්න නෙමෙයි. කොහොමද කරන්නේ? දුක පිරිසිදු දකින්න. දුක සමුදය ප්‍රහාණය කරන්න. දුක පිරිසිදු දකින්න. අපි උත්සාහ කරනවා
දුක ප්‍රහාණය කරන්න. දුක ප්‍රහාණය කරන්න හොයන පාප කර්ම මොකද යන්නේ? මේ දුක්ඛ දුක්ඛයෙන් පලා යන්න ඕන. අන්න බුදුරණවහන්සේ මේ මම කියන කාරණා ටිකක් හොඳ අවධානය ගහන්න. බුදුරණවහන්සේගේ ධහම තියෙන්නේ දුක්ඛ දුක්ඛය තේරුම් ගත්ත කෙනා මේ දුක්ඛ දුක්ඛය මොකද්ද කියලා හොඳට හොයන්න ඕන. දැන් අපේ ජීවිතය බලන්න කල්පනා කරන ඇහැට කනට නාසයට දිවට කයට මනසට අපි මේ ලෝකෙහා එකතු වෙනකොට අපිට හැම වෙලෙම ලැබෙන්නේ මොකද්ද? මොනවා හරි කායික මානසික පීඩා මේ දුක් සසුන් වලින් ලැබෙනවා. එතකොට මෙන්න මේක අපි ඉස්සෙල්ලාම දුක්ඛ දුක්ඛය කොහොමද තේරුම් ගන්න ඕන. හැබැයි අපි බුදුරණවහන්සේ පෙන්වා දුන්න මේ දුක්ඛ සමුදයෙන් හට ගන්න දුක නෙමෙයි. අපි සංස්කාර දුක්ඛයෙන් මේ දැක්කේ. දුක්ඛ බුදුරණවහන්සේ පිරිසිදු දකින්න කියන්නේ මොකද්ද? දැන් මට මේ කෝපේ පේනවා. මොකෙන්ද පේන්නේ? ඇස් දෙක. හොඳට පේනවා මේ කෝපේ කියලා. අන්න ඇස් දෙකෙන් මේ කෝපේ පිරිසිදු දකිනවා. හොඳට ඇස් දෙකෙන් මේ කෝපේ දකිනවා. ඒ වගේ මොකද්ද? මේ දුක කියන කාරණාව පිරිසිදු දකින්න ඕනේ මොකෙන්ද? ප්‍රඥාව කියන එකෙන්. පිරිසිදු දකිනවා කියන්නේ මොකද? හොයනවා. දුක මොකද්ද කියලා හොයනවා. දුක මොකද්ද කියලා හොයනකොට මොකද අහුවෙන්නේ? දුක හැදෙන හැටි. අන්න දුක්ඛ සමුදය අහුවෙන්නේ. දුක්ඛ සමුදය අහුවෙනවා කියලා කියන්නේ දුක හැදෙන හැටි අහුවෙනවා කියලා කියන්නේ හැදිච්ච දුක මොකද්ද? සංස්කාරයක් කියලා අහුවෙනවා. සංස්කාර දුක්ඛයක් කියලා අහුවෙනවා. මේ පිටු ගහලා තියෙන ත්‍රිලක්ෂණේ අනිත්‍යයි දුකයි අනාත්මයි. දැන් බුදුරණවහන්සේ පෙන්වා දෙන්නේ මොකද්ද? අනිත්‍ය නිසා දුකයි. යමක් අනිත්‍ය නම් ඒ නිසා දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් ඒ නිසා අනාත්මයි. දැන් අපි මේක තේරුම් ගන්න තියෙන ඔය කියන්නේ අපිට දුකයි කියලා උතරත් අහුවෙන්නේ මොකද්ද? මේ දුක්ඛ දුක්ඛය. අනාත්ම නිසා දුකයි කියලා. මට ඕන විදිහට පවත් ගන්න බෑ. ඒ නිසා දුකයි. අපි අර වෙනස් කරගන්නවා. අනිත්‍ය නිසා දුක නිසා අනාත්මයි නෙමේ. අනිත්‍ය නිසා අනාත්ම නිසා දුකයි. මේක හේතුඵල ධර්මයක්. මට ඕන විදිහට පවත් ගන්න බෑ. ඒ නිසා දුකයි. නමුත් අනිත්‍ය නිසා දුක නිසා අනාත්ම. අනිත්‍ය නිසා දුක නිසා අනාත්ම කියන්නේ මොකද්ද? ඔන්න මම ওই පැහැදිලි කරපු කාරණාව ගැන ටිකක් හිතන්න. චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක කියන කාරණාව අපි දුක්ඛ දුක්ඛයන් පස්සේ අපට කරදරයක් පීඩාවක් අපට අපහසුාවක් කියන එක يعني අපිට මේ දුක කියන කාරණාව අපි පිරිසිදු දකින්න හොයනකොට ප්‍රහාණය කරන්නේ නෙමෙයි පිරිසිදු දකින්න හොයනකොට අපි උත්සාහ කරන්නේ ප්‍රහාණය කරන්නේ පිරිසිදු දකින්න හොයනකොට එයාට අහුවෙන්නේ මොකද්ද? දුක සකස් වෙන හැටි. සංස්කරණේ අන්න අවිජ්ජා පත්‍ය සංඛාරා කියන පටිච්චසමුප්පාද න්‍යායේ මේ දුක හැදෙන හැටි යට අහුවෙනවා. මේ දුක හැදෙන හැටි යට අහුවෙනකොට හැදෙන හැටි නිසා යා දුක පාඩපත් වෙනවා. හැදෙන හැදෙනවා කියලා කියන්නේ මොකද්ද? අන්න හේතුවන් නිසා ඵලයක්. අන්න ඒකට කියනවා අනිත්‍යයි කියලා. හේතුවන් නිසා ඵලයක් මත ගොඩනැගෙන දුකක් තියෙනවා. සංස්කාර දුක්ඛය. අනිත්‍ය මත ගොඩනැගෙන දුකක් තියෙන සංස්කාර දුක්ඛය. අපි දකින්නේ අපි හොයන්නේ හැම වෙලේම මොකද්ද? මේ මට නිවන් දැක්කල සැපත් දෙන්න. මේ මට පව සෝතාපන්න කරලා හතර පාඩි දහස් කරන්න. අපි ජීවිතයේ සත්‍ය නිමේ හොයන්න. අපි ජීවිතයේ සත්‍ය හොයනවා නම් අපිට මේ ධර්මයේ අහුනොත් මෙයා දකින්න මොකද්ද? යමක් අනිත්‍ය නම් දුකයි, යමක් අනිත්‍ය නම් දුක නම් මෙතන මම කියලා දෙයක් නැහැ. අනාත්මයි. මේ මම කියලා දෙයක් නැහැ කියන දේ සංකල්පයක් නෙමෙයි. ඒක අවබෝධයක්. මම කියලා දෙයක් නැහැ කියලා අවබෝධ වුණා නම් මම සෝතාපන්න කරලා රැකවන්න දෙන්න ඕනේ. මම රහත් කියලා සැපට රැකවන්න දෙන්න ඕනේ. මම රහත් කරන්නේ මම සෝතාපන්න කරන්නේ ඇයි? ආත්ම දෘෂ්ටි නිසාම. මට රැකවන්න දෙයක් තියෙන. අපි හේතුඵල වශයෙන් ඉමසනවා නම් සත්‍ය දකිනවා නම් එයාගේ නුවණක් තියෙන මෙතන ආත්මයක් නැහැ කියලා. අන්‍ය හැම වෙලේම හොයන්නේ මොකද්ද? සත්‍ය හොයන්නේ. හැම තැනම හොයනවා මොකද්ද? සත්‍ය. සත්‍ය හොයනකොට දකිනවා මොකක්ද ත්‍රිලක්ෂණය? අනිත්‍යයි දුකයි අනාත්මයි. එයා සත්‍ය තුළම ජීවිතය ගත කරනවා. එයාට ආධ්‍යාත්මික තුළ සැබෑ සැනසීමක් තියෙනවා. එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ අපේ ජීවිතය තුළ මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය තුළ පදනම් වෙලා දුක කියන්නේ මොකද්ද? දුක හැදෙනවා කියන්නේ කොහොමද? දුක නැති වෙනවා කියන්නේ මොකද්ද? නැති වෙන මාර්ගය කියන්නේ මොකද්ද කියලා අපි ආධ්‍යාත්මික තුළ බලමු. එතකොට ඉපදීම කියන ලෙඩවීම කියන වයසට යාම කියන මරණයටපත් වීම කියන ක්‍රියාවන් වින්නීම අප්‍රියයන්ට ඉපදීම කියන මෙන්න මේ අපට ලැබෙන දුක්ඛ දුක්ඛය කියන පදනම මුල් කරගෙන අපිට මුලින්ම තේරෙන්නේ ඒක. බෝසත්ත්වයන් පවා තේරුනේ ඒක. ඒක මුල් කරගෙන හොයන්න පටන් ගන්නවා. බෝසත්ත්වයන් හොයන්න පටන් ගත්තා. මේ ලෝකයේ මේ ලෙඩවෙන වයසට යන මරණයටපත් වෙන්නේ ඇයි?
මේක නිදහස් වීමක් නැද්ද? මේකට හේතුව මොකක්ද? අන්න හේතුඵලයක් වශයෙන් හොයන්න පටන් ගත්තා. අපි හොයන්නේ මොකද්ද? මට මේ ලැබුණේ දුක ඇයි? හේතුඵලයක් වශයෙන් නෙමෙයි. මට ලැබුණේ මම ඉදිරිච්ච නිසා. අපි පටිච්චසමුප්පාදේ ගලපනවා හේතුඵලයේ තොරවම ආත්මෘෂ්ටියක් එක්ක. බුදුරණවහන්සේ කෙනෙක් අවස්ථාවක මොළේ බකුණ කියලා ස්වාමීන් වහන්සේමක් අහනවා. මේ ස්පර්ශේ කවුද කරන්නේ? ප්‍රශ්නේ වැරදි. ස්පර්ශේ හේතුව මොකක්ද? කවුද දුක් විඳින්නේ? ප්‍රශ්නේ වැරදි. දුකට හේතුව මොකක්ද? කවුද උපාදාන කරන්නේ? ප්‍රශ්නේ වැරදි. උපාදාන හේතුව මොකක්ද? ඇයි අපි තුර තියෙන මේ ආත්මෘෂ්ටියත් එක්ක අපි හේතුඵලයක් නෙමෙයි හොයන්නේ. හැම මොහොතකම හොයන්නේ කවුද මේ උපදින්නේ? කවුද ළඩ වෙන්නේ? කවුද මැරෙන්නේ? ඉතින් මම ළඩ වෙන නිසා මම කැමති ළඩ නොවිය. මම කැමති වයසට නොයයි. අන්න ආත්මෘෂ්ටියත් එක්ක අපි කැමති දුක් දුකින් පලා යන්න ප්‍රඥාව එතනම කියන්නේ නෑ. හිතන්න ඕන දේ යාට ලැබෙන්නේ නෑ. එයා ලැබෙන්නේ පලා යන වෙන දේ. එහෙනම් අපි මේ ධර්මයේ මුල් කරගෙන අපි හොයනවා. ඇයි අපි මේ විදියට ඇයි මේ විදියට ලෝකේ දුකක් පුරුණු? අන්‍යයන් හොයන්න පටන් ගන්නකොට යාට අහුවෙනවා මොකද්ද? මේ හේතුඵල න්‍යාය. අවිද්‍යාව නිසා සංකාර සංස්කාර නිසා විඥාන නාම රූප සලආයතන කියන මේ පටිච්චසමුප්පාද න්‍යාය මේ ලෝකේ සකස් වෙන න්‍යායයන් අහුවෙනවා. එතකොට මූලික පදනම වන්නේ මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකද්ද? මේ සත්‍ය ඒ විදිහට නොදකීම. අවිද්‍යාව කියන්නේ මොකද්ද? මේ සත්‍ය ඒ විදිහට නොදකීම. දැන් අර චිත්‍රපටි හෝල් එකේ මේ අර අපි චිත්‍රපටි නරඹනකොට අපිට පේන්නේ හතන්දරයක් නේ. නමුත් අර සංස්කරණයේ අධ්‍යක්ෂණය කරපු කෙනාට ඒක පේන්නේ නැහැ. එයා සත්‍ය දකිනවා. එතකොට සත්‍ය දැක්කපු නිසා තමයි අර හතන්දරයක් වෙන්නේ නැත්තේ. අර රාගයේ දේශී මොහේ නැත්තේ. එතකොට එහෙනම් අපි හොයලට ඕනේ මොකද්ද? ඇයි මේ විදිහට මේක උනේ කියලා අන්න අපි මේ සත්‍ය හොයන්නට ඕන. සත්‍ය හොයාගෙන හොයාගෙන එනකොට යාට අහුවෙනවා මොකද්ද? මේ සත්‍ය පදනම නොදකින නිසාමයි මෙන්න මේ විදිහට අපිට මේ දුක සකස් වෙන්නේ. මම පුංචි උදාහරණයක් කියන්න. ඔන්න දෙපැත්තෙන් දෙන්නේ කිනගෙන නෝල් ප්‍රකාරයක් අරගෙන එකම පැත්තකට 90ක් අඹරන. දෙපැත්තෙන් දෙන්නේ කිනගෙන නෝල් ප්‍රකාරයක් අරගෙන එකම පැත්තකට කරපොන. දැන් 90ක් අඹරනවා. අඹරන්නේ ඇයි එකම පැත්තෙන් කරපොන? මැදින් කෙනෙක් ගිහලා අල්ලගන්න. අර දෙන ගාම එකම පැත්තට කරගවන්න. දැන් මැදින් කෙනෙක් ගිහලා අල්ලගන්න. දැන් මොකද වෙන්නේ? 90ක් අඹරේ. මේ ක්‍රියාවලිය නොදකපු කෙනෙක් එතෙන් දැවිල බලන. එයාට මොකද පේන්නේ? දෙන්නේ දෙපැත්තෙන් ඉන්න මැදින් කෙනෙක් නමක් අල්ලගෙන ඉන්නවා. එයාට පේන්නේ ඒකනේ. නමුත් එයා දැකපු දැක්ම හරියද? දෙපැත්තෙන් දෙන්නේ කෙනෙක් මැදින් කෙනෙක් නමක් අල්ලගෙන ඉන්නවා. නෑ. මොකද උනේ? අල්ලගත්ත නිසා 90ක් ලැබුණා. අල්ලගත්ත නිසා 90ක් ලැබුණා කියලා දැක්කෙ නැත්ති ඇයි? එයා ඒ වැඩපිළිවෙල හැදුන හැටි දැක්කනේ. අන්නේකම අවිද්‍යාව කියන්නේ අපිට මේ ලෝකේ අපි ඇහැ කරන නාසය දිවකය මනස ලෝකෙ හා එකතු වෙනකොට අපි දකින්නේ කොහොම මොල් කරන්නේ අවිද්‍යාව මොල් කරන්නේ සත්‍ය දකින්නේ සත්‍ය නොදකින නිසා අපි මේකෙන් පලායන්න වෙනවා අර ලණුව අල්ලගත්ත නිසා ඇඹුණේ කියලා දැක්කට එයා ඒ ලණුවක් තියනවා කියලා කවදා හිතනවද එයා දකින්නේ මොකද්ද ලණුවක් ඇති වුණා කියලා න්‍යාය විතරයි එයා වල ලණුව මොල් කරගෙන හිතන්නේ නැහැ අර චිත්තපටි බලනවා සංස්කරණය කරගෙන චිත්තපටි බලනවා එතකොට අන්නේ විදිහට අපි මේ දුක දකිනකොට අපි ඇහැ කන ආසී දිවකයි මනස ඔස්සේ මේ ලෝකයේ ජීවත් වෙනකොට අපි දකින්න ඕන මෙන්න මේ නුවණ පදනම් කරගෙන හැබැයි මේ නුවණ කියන කාරණාව අපේ සංකල්පයෙන් ඇති කරගන්න බෑ අපි ගොඩක් කාලවට අද මේ අද සමාජය තුළ අපි සංකල්පයක් ඔස්සේ මේ මේ දේවල් ඇති කරගන්න උත්සාහ කරනවා මේදී ඇති වෙන්නේ විචක්ෂණ කිරීම නුවණින් විමසීම මම අර උදාහරණයක් පැහැදිලි කරේ ගණන් ගැටලුවක් විසඳන එක එතකොට කවදාවත් මේ හිතන ක්‍රමේ පොතක තියෙනවද හිතන විදිය පොතක නැහැ හිතනෝ හිතනෝ න්‍යාය තියෙනවා හිතන ක්‍රමේ තමන් තුළ තියෙනවා ඒ වගේ තමයි බුදුරණවහන්සේ මේ දහම් න්‍යාය දුන්නා චින්තනය හසුරවන්න පුළුවන් තමන්ට අන්න එයා තමයි මේ ජීවිතය තුළ මේ ධර්ම තේරුම් ගන්න එතකොට අපි දැන් මෙන්න මේ විදිහට දුකක් කියලා තේරුම් ගත්තා. ඒ තමයි දුක්ඛ දුක්ඛයක් කියලා මේ දුක තේරුම් ගත්තා. මේ දුක්ඛ දුක්ඛය මුල් කරගෙන අපි විමසන්න පටන් ගන්නවා. මේ දුක ඇති වුනේ ඇයි කියලා.
අන්න එතකොට ක්‍රමානුකූලව අහු වෙනවා මේක හට ගන්න මේ පටිච්චසමුප්පාදයේ කියන කාරණාව විස්තර කරන්න වෙලාවක් නෙමෙයි. ඒ නිසාම මේ සාමාන්‍ය මේ හේතුඵල න්‍යාය පැහැදිලි කරන්නේ මෙන්න මේ විදිහට මේ හේතු නිසා මේ කටගත්තේ කියලා එයාට අහු වෙනකොට එයාට අහපව් මේ දුක කියන කාරණාව බලෙන් අයින් කරන්න දෙයක් නැහැ. දුක කියන කාරණාව නිස්සභා වෙලා යනවා. හට නොගන්න ස්වභාවයක් වෙනවා. ඒක සංස්කාරයක් කියලා අත්දකිනවා. මේක සකස් වෙච්ච දෙයක් කියලා අත්දකිනවා. මේ තුළ බහුවි සත්‍ය ප්‍රඥාවක් නැහැ කියලා අත්දකිනවා. හරියට මේ වගේ. දැන් ඔන්න බලන්න දෙයක් කල්පනා කරලා මම මෙතන තට්ටුවක් දානවා. එතකොට තත්ත්ව දෙම්මන පස්සේ සත්‍යයක් ඇති වෙනවා. ඒ සත්‍ය කියන්නේ මොකද්ද? මගේ අතේ තිබ්බ දෙයක්ුත් නෙමෙයි. මේ ලියේ තිබ්බ දෙයක්ුත් නෙමෙයි. ඒ හේතු නිසා හටගත්ත ඵලයක්. හැබැයි හේතු නිසා හටගත්ත ඵලය තියෙන එකක්ද? නැති එකක්ද? හටගත්ත එකක්. අපි ඒක නැහැ කියලා කියව නැත්තම් තියනවා කියලා කියනවා. ඒක හේතුවට අදාළ නැහැ. හැබැයි නැති එකක් නෙමෙයි. හේතුව නිසා හටගත්ත ඵලයක්. අපි සත්‍යයක් කියන කාරණාව අපිට දිගටම හේතු. දැන් අපි හිතමු අපිට මොකක් කරලා සත්‍යයක් ඇහෙනවා. දැන් ඔයාලට බයි කටහඬ ඇහෙනවා. දැන් කටහඬ ඇහෙනකොට ඔයාලයි කනයි සත්‍යයෙන් නිසා ඇහුණා. ඒක ඔයාලට දිගටම ඇහුණා. ඔයාලා දකිනවනම් මෙන්න මේ දෙක එකතු වෙමින් දැක්ක කියලා මේ සත්‍යය නැති වෙන්න ඕනේ අනිත් දකින්න. අපි ගොඩක් අනිත්ය කියලා හිතන්නේ මොකද්ද? නැති වීම. විනාශ වීම. ඒක උච්චිය. බුදුරණවහන්සේ දේශනා කරනවා කච්චානෝද සූත්‍රයේදී පටිච්ච සමුප්පාදයේ කෙනෙක් සමුදය දකිනවා නම් හටගන්නේ දකිනවා නම් මේ ලෝකේ නැහැ කියන දේ දුර වෙනවා. පටිච්ච සමුප්පාදයේ නිරෝධය දකිනවා නම් තියෙනවා කියන දේ දුර වෙනවා. අන්‍ය ආරේම සම්මාදිට්ඨිය නුත්තයි කියනවා. නැහැ කියන්නත් බෑ තියෙනවා කියන්නත් බෑ දෙකම කියලා. අපි මොකද කරන්නේ? තියෙනවා කියලා ගත්ත දේ බෙද බෙදා බෙද බෙදා බලලා නැහැ කියන සංකල්පයකට එනවා. ඒතර සම්මාදිට්ඨිය නැහැ. තියෙනවා කියලා අරගෙන ඒ ගත්තදී බෙද බෙදා වල නැහැ කියලා සංකල්පයකට එනවා. ඒක දෘෂ්ටියක් විතරයි. නැහැ කියලා කියන්නේ හිතනවා නම් එයා සමුදය දැකලා නැහැ. හටගන්නේ දැක්කේ නැහැ. හටගන්නේ දැක්කා නම් නැහැ කියන්න බෑ. එයා දුක හැදෙන හැටි ඉල්පි නැහැ. එයා දුකක් කියලා ගත්ත දුක්ඛ දුක්ඛයේ බෙද බෙදා වලලා මෙතන දුකක් නැහැ කියලා කල්පනා කරනවා. අවබෝධ කරගන්න ඕනේ. උදාහරණයක් මම කියන්න පොඩ්ඩක් හිතන්න. දැන් මොන ගොඩ නැගිලාද? දැන් අපි බලන්න යන මේ මෙතන ගොඩනැගිල්ල නැහැ කියලා. අපිට දැන් ගොඩනැගිල්ල කරදරයක්. දැන් අපි තුමු ගොඩනැගිල්ල මම උදාහරණයක් ගත්තා අපි දැන් මේක කය හරි ජීවිතේ මොකක් කරන්නේ. ගොඩනැගිල්ල මම ගත්ත එක තේරුම් ගන්න පහසු නිසා. අපි කඩලා බලන්න යනවා. ඔන්න ගොඩනැගිල්ලේ සීට් එක ගලව පැත්තකින් තියෙනවා. පිටින් අපි ගලවනවා. පරාල ටික අයින් කරනවා. කඩවල ටික සිමෙන්ති ටික ඒවා පුරලා ටයිල් ටික කරලා අයින් කරනවා. මෙතන ගොඩනැගිල්ලක් නැහැනේ. මේ බොරු සංකල්පයක්. මොකද්ද මේ මේකෙන් වහලෙට සීට් ටිකක් ඊළඟට මේ ඩී කෑන් එක ගඩොල්ට එකතු වෙලා හටගෙන දැන් මෙතන ගොඩනැගිල්ලක් නැහැ. මම එහුවත් ඉතින් සීට් එක මොකද්ද කියලා. ගොඩනැගිල්ල වහලා තිබ්බේ නේ. නැත්නම් ගොඩනැගිල්ලක් වහන්න ගන්න එක අර පරාලේ. ගොඩනැගිල්ල හදන්න ගන්න එක අර මේ ගඩොල් කැඩ දෙක. ගොඩනැගිල්ල හදලා තිබ්බේ නේ. එක්කෝ එක පුංචි කෑවට අමරලා කුණු ටික කරලා පෙන්නනවා. සීට් ටිකයි ගඩොල් කෑන් ටිකයි වැල් ටිකයි ඔක්කොම අමරලා පවුඩර් ටිකක් කරලා පෙන්නනවා. මේ පවුඩර් ටික මොකද්ද? අර ගොඩනැගිල්ලේ තිබ්බ දේ කුඩු කරලා ගත්ත දේ. හැබැයි ආ ගොඩනැගිල්ලක් නැහැ කියලා සංකල්පයක් තිබ්බ දුන්නට ගොඩනැගිල්ල කියන ආධ්‍යාත්මික හැඟීම දුන්නා තියෙනවා. අර කරුණ මොකෙන් හරි අහනවා එයාට ඇහුවොත් එයාට ඒකට ගොඩනැගිල්ල කියන සංකල්පය එන්න උතුරලා තියෙනවා. අපි මේ දුකින් බලා යන්න හොයන දුව. අපි අපේ දුකක් එනකොට මේ දුක බෙද බෙදා බලනවා මොනවා හරි ක්‍රමයකට අපි බදලා බලනවා මෙතන සත්‍යයක් නෑ පුද්ගලයෙක් නෑ ආත්මයක් නෑ මෙතන මේ වගේ කලාපට ගන්න තියෙන චස්තික ටිකක් තියෙන්නේ ධාතු ටිකක් තියෙන්නේ සුද්දාස්තික ටිකක් තියෙන්නේ කියලා බෙද බෙදා බලලා බලලා අපි නැහැ කියන සංකල්පයකට එනවා. හැබැයි සංකල්පයක් විතරයි කොයි වගේද අර ගියේ බෙදලා බෙදලා බලලා ගියක් නැහැ කියලා සංකල්පය වගේ. හැබැයි ගියක් නැහැ කියලා සංකල්පයක් දුන්නට අවබෝධයක් නෙමෙයි. අවබෝධයක් නොවෙන්නේ ඇයි? අර ගියේ කියන සංකල්පය එයා නැහැ කියලා හිතුවට එයා තුල ගියේ කියන සංකල්පය තියෙනවා. එයා සිතුවිල්ලකින් දැම්ම ගයක් නැහැ කියලා. බෙද බෙදා කොච්චර සියුම බෙදුවා ඒක පවුඩර් කරලා බෙදුවා එයා ඇහුවොත් පවුඩර් ටික මොකද්ද කියලා අර ගේ තිබ්බදී ගේ කියන සංකල්පේ ගොඩනැගිල්ල කියන සංකල්පේ එහෙමම තියෙනවා. ඒ වගේ තමයි අපට ලැබෙන දුක කියන කාරණාව දුකෙන් පලා යන්නට අපි මේ දුක සරස්කරන්නේ නැහැ හොයන්නේ නැතුව අපි මේ දුකක් කියනවා කියලා අරගෙන ගත්ත දුක බෙද බෙදා බලනවා. මෙතන තියෙන්නේ
අතර මහා ධාතු ටික මෙතන තියෙන මේ සුද්ධාස්තික ටික මෙතන තියෙන දේශිස්තුනක ටික මෙතන තියෙන චිත්ත චෛතසික ටික මෙතන තියෙන සුද්ධාස්තික ටික කියලා බෙද බෙදා බෙද බෙදා වළලා සංකල්පෙකින් දුවන්නේ නැහැ කියලා. අපි හැදෙන හැටි හොයන්නේ නැහැ. සංකල්පයක් විතරයි. හරියට අර ගේ කියන සංකල්පය එයා හිතින් අයින් කරවලා. නමුත් සංකල්පෙම බුදුරණවහන්සේ දේශනා කරේ අපේ සිතිවිල්ලකින් ධර්ම දකින්න නෙමෙයි. සිතිවිල්ලක් ඔස්සේ බෙද බෙදා බලලා සංකල්පයක් දෙන්න නෙමෙයි. ආපු දුක කියන කාරණාව විචක්ෂණයේ මුල් කරගෙන හිතන ක්‍රමය. ඒ හිතනකොට යාට අහු වෙනවා මොකද්ද? හිතාගෙන හිතාගෙන කල්පනා කර කර යනකොට මේ දුක හැදුනේ ඇයි කියලා අර බුදුරණවහන්සේ දුන්න හේතුඵල ධම්ම පදනම් කරගෙන කල්පනා කරනකොට යනකොට අහු වෙනවා. අපි සත්‍යව දකින පදනම නිසා අවිද්‍යාව නිසා සංකාර විඥාන නාම රූප සලආයතන මෙන්න මේ ක්‍රියාකාරීත්වය නිසා මේ දුක හටගත්තා. අන්න දුක්ඛ සමුදය දකින්න. දුක්ඛ සමුදය පදනම මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකද්ද? දුක්ඛය අඥාන සමුදය අඥාන නිරෝධය අඥාන මග්ගය අඥාන. දුක ගැන යාට නුවණ නැහැ. සමුදය ගැන නුවණ නැහැ. නිරෝධය ගැන නුවණ නැහැ. මාර්ගය ගැන නුවණ නැහැ. හේතුඵල ධම්ම ගැන යාට නුවණ නැහැ. ඒ නිසා තමයි මේ දුක හටගත්තේ. දැන් මේ විමසමින් යන්නේ මොකද්ද? මගේ දුකක් නෙමෙයි හේතුඵල ධර්මයක් හැටියට මේ දුකට හේතුව මොකද්ද අවිද්‍යාවට මේ ජරා මරණට හේතුව ජාති ජාති හේතුව භවයේ භවයට හේතුව මේක විමසීමස යනවා ඒකෝ විමසන්නේ මොකද්ද හේතුඵල ධර්ම හටගන්නේ මොකද්ද දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධේ ඥාන දුක්ඛොද ගානි පටිපද ඇයි මේ හේතුව නිසා ඵලයක් කියලා එයාට අහුවෙන්නේ මේක දුක හැදෙන හැටි අහුවෙන්නේ අන්න දුක කියන ඥානය හටගන්නවා සංස්කරණය වෙන සංස්කරණය වෙච්ච දුක සංස්කරණය වෙන හැටම හේතුඵල ධර්ම සකස් වෙන හැටි අන්න සකස් වීම අවේන දුක්ඛ සමුදය සකස් උනේ අවිද්‍යාව වදන මෙන්න මේ දකින න්‍යාය අවිද්‍යාව දුරු වෙන න්‍යාය නම් එයා දුක්ඛ නිරෝධී සත්‍යය කියලා නෝන කට ගන්න අන්න සත්‍ය ඥාන හට ගන්නවා මේ කර වැඩ පිළ මාර්ගය දුක්ඛ සත්‍යයි සමුදය සත්‍යයි නිරෝධී සත්‍යයි මාර්ගය සත්‍යයි අන්‍යා මේ සංස්කරණය වෙන හැටි ආවද කරගත්තා සංස්කරණය වෙන හැටි ඇයිමසු එතකොට එයා නැති කරන දෙයක් නැහැ. ඒකයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ. කෙනෙක් නැහැ කියලා සංකල්පයක් කරනවා නම් ඒක දෘෂ්ටියක්. තියනවා කියලා සංකල්පයක් කරනවා නම් ඒක දෘෂ්ටියක්. අපි හොයන්නේ තියෙන දේ නැහැ කියලා සංකල්පයකට යන්නේ. අපිට මේ ලෝකේ ඇහැ කන නාසය දිවකය මනස ඔස්සේ මේ ලෝකේ දෙයක් වෙලා බහුල වෙලා තියනවා වෙලා. දැන් බලන්න මම අර සත්‍යයක් විකුත් කරනකොට ගහලා ඒ සත්‍ය බහුල දෙයක් නෙමෙයි. හේතු නිසාම තියෙන ඵලයක්. දැන් බලන්න ටික කල්පනා කරලා බුදුරණවහන්සේගේ දේශනා අනන්දක කියලා ස්වාමීන් වහන්සේ නමක් දේශනාවක් කරනවා ඒක තියෙනවා පහනක් පත් වෙනකොට පහනයි පහනේ තෙලුයි වැටියයි සිළුවයි නිසා ආලෝකය ආලෝකය කියන්නේ මේ තුනට මදාල දෙයක් නෙමෙයි මේ තුනම නැතුව හට ගන්නෙත් නෑ තෙල් වැටිය සිළුව දැන් බලන්න මෙතන බල්බ් එක පත් වෙනවා දැන් මෙතන පහන පත් වෙනවා පහන පත් වෙන මේ බල්බ් ටික ඔක්කොම නිවුවාට පස්සේ පිටිපිට එළියක් නිකුත් වෙනවානේ බාහිර එතකොට එළිය මේ හේතුට ආදාර නැහැ හැබැයි මේ හේතුව නිසාමයි එළිය ඇති වෙන්නේ. එතකොට අපිට මේ එළිය කියන ආලෝකය කියන කාරණා අපි ගත්තොත් එහෙම ඒ ආලෝකයේ බහුවේ පදනමක්, නිත්‍ය පදනමක් තියෙනවා. නිත්‍යයි කියලා ගන්න බෑ. දැන් අපිට හේතුව නම් ගන්න පුළුවන් තියෙනවා කියලා. නමුත් බලන්න මේ හේතුව හේතුඵල ධර්ම උපමා කරන්නයි බාග්‍යවත් වහන්සේ පැහැදිලි කරන්නේ. මේ ඵලය කියන කාරණාව තියෙන්නේ හේතුව නිසාමයි. ඵලයට ස්ථිර හැඟීමක් නැහැ. එතකොට මේ ඵලයේ නැති වෙන්න ඕනේ නැහැ අනිත්‍යයි කියලා දකින්න. අනිත්‍යයි කියන්නේ හේතුවක් මත තියෙන ඵලයක්. ඒ නුවණ තමයි ආවෝදේ කියලා කියන්නේ. අපි අද උත්සාහ කරන්නේ නැති කරන්නද? ඒකයි මම පැහැදිලි කරේ බුදුරණවහන්සේ පැහැදිලි කරන දුක්ක නිරුද්ධ කරන්න නෙමෙයි. දුක පිරිසිදු දකින්න සමුදය ප්‍රහාණය කරන්න, නිරෝධය සාක්ෂාත් කරන්න මාර්ගය වඩන්න. අපි නිරෝධය සාක් දුක විසින් දකින්න නැතුව දුක ප්‍රහාණය කරන්න හොයනවා හැබැයි ප්‍රහාණය කරන්න බෑ මමමයි මාතුලින් දරන මාතුලින්ම සංකල්ප දා ගන්නවා මෙතන මෙහෙම දෙයක් නැහැ කියලා ඉතින් එහෙනම් අපි ප්‍රමාණිකූලව මෙන්න මේ බුදුරණවහන්සේ පැහැදිලි කරන මේ විමසන ක්‍රමේ අපි විමසන්නට ඕන අන්න එතකොට අපිට පුළුවන්කමක් ලැබෙනවා මෙන්න මේ ධර්මයේ අපේ ජීවිත තුළින් අත්දකින්න ඒ නිසා අපි මේ දුක කියන්නේ මොකද්ද? දුක හට ගන්නවා කියන්නේ මොකද්ද? දුක නැති වෙනවා කියන්නේ මොකද්ද? නැති වෙන මාර්ගය කියන්නේ මොකද්ද කියලා මසන්නට ඕනේ. දුක කියන්නේ මෙන්න මේ දුක. මේ දුක හට ගන්න කොමකින්ද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. දුක් සමුදය. ඒ වගේම තමයි දුක් සමුදය කියනවා
අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන පටිච්චසමුප්පාද නිවාරය. එතකොට මේ දුක්ඛ සමුදය වෙන්නේ මෙන්න මේ අවිද්‍යා පදනම නිසා. එතකොට එන දුක නැති වෙන්නේ මේක දුරු වුණාට පස්සේ. අපේ ලෝකේ ඇහැ රූපයක් දකිනකොට අපිට තියෙන්නේ මොකද්ද? අවිද්‍යාව. කනින් ශබ්දයක් අහනකොට තියෙන්නේ අවිද්‍යාව. නාසයෙන් ආග්‍රහණය කරනකොට තියෙන්නේ අවිද්‍යාව. දිවෙන් රස ලබනකොට තියෙන්නේ අවිද්‍යාව. කයින් භාෂ ලබනකොට තියෙන්නේ අවිද්‍යාව. මානසික අරමුණු ලබනකොට තියෙන්නේ අවිද්‍යාව. හැමතැනම තියෙන පදනම මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව නම් හැමතැනම පදනම තියෙන්නේ අපිට මේ සසරේ යන්නද හේතුව තියෙන්නේ සසරෙන් ගැලවෙන්නද හේතුව තියෙන්නේ සසර යන්නට හේතුව තියෙන්නේ එහෙනම් අපි අවිද්‍යාව පදනම ලිහින මාර්ගයක් පුරුදු කළු නිසා මෙන්න කවදාවත් අපිට මේ ගැලවෙන මාර්ගයක් පුරුදු කරන්න බැහැ ඒ නිසා අපි අර බුදුරණවහන්සේ ආලවකර කිව්වා වගේ අහපු ධර්මයේ අප්‍රමාදී නෝණින් ඉවසන්න කියලා අපි නෝණින් ඉවසන්න ඕනේ හැබැයි තමන්ට ලකුණු දෙන්න වැඩක් නැහැ අපි ගොඩක් කලාවට දැන් භයානක සසර භයානකයි කියලා තේරුම් අරගෙන තමන්ට ලකුණු දෙන්න කැමතියි කොහොම හරි මම සෝතාපන්න කරන්න කැමතියි කොහොම හරි මම සද්ධාන්සාරි ධර්මානුසාරි කරන්න කැමතියි කොහොම හරි මම රහත් කරන්න කැමතියි ඇයි තමන්ට රැකවරණයක් දෙන්න ඔය අදහස නැතිව ටිකක් අපි කල්පනා කරොත් මේ ජීවිතයේ සත්‍ය මොකද්ද අපි ඇහැ අරනකොට සත්‍ය හොයනවා කනේ තුලින් සත්‍ය හොයනවා නාසයේ ජීවකයි මනස තුලින් සත්‍ය හොයනවා අපට අහුවෙන්නේ සත්‍ය සත්‍ය තුලින් අහුවෙන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන අපි ඇහැ රූපය දකිනකොට දකිනවට මේ අවිද්‍යාව පදනම් මේක සකස් වෙනවා කියලා තණ්හාවට ඉඩ තියනවද ඉඩ නැහැ කනින් ශබ්දයක් අහනකොට නාසයෙන් ආග්‍රහණය කරනකොට දිවෙන් රස ලබනකොට කයින් පහස ලබනකොට මනසින් හිතනකොට මේ න්‍යාය අපට අහු වෙනවා නම් ඉඩ නැහැ තණ්හාව. අන්න ඒකයි අවිද්‍යාව දුරු වීමෙන් තණ්හාව දුර වෙලා යන්නේ. එහෙම නැතුව අපි බලෙන් අපට ආසාව දුරු කරන්න බැහැ. බලෙන් අපට දුරු කරන්න පුළුවන් එක ආසාවක් තියෙනවා. ආසාවක් තියෙනවා. කාම තණ්හා, භව තණ්හා, ඉභව තණ්හා. කාම තණ්හාව කියන්නේ අපට බලෙන් දුරු කරන්න පුළුවන්. මොකද කාමය කියන්නේ සංකල්පමය රාගය. දුරටහස් පැහැදිලි කරනවා සංකප්ප රාග පුරුෂස කාම පුරුෂයයි කාමයේ කියලා කියන්නේ සංකල්පුම ඉරාවය. එහෙනම් මේ රාගය ඇති කරගත්තේ කොහොමද තමයි? එහෙනම් තමන්ට පුළුවන් දුරු කරගන්න. හැබැයි බෞල් භෝතන දුරු කරන්න බැහැ. කාම කන්නව දුරු කළ අපිට පුළුවන් අනා බෞමේ මේ පුතඥා ඉඳගෙනම බ්‍රහ්ම ලෝකයට යන්න. කාමයෙන් නෙමෙයි. කාමයෙන් හරි සකස් වෙන්නේ නැහැ. හැබැයි කාමයෙන් සකස් වෙන පදරම දුරු වෙලා නැහැ. කාමයෙන් ඒ අවස්ථාව දුරු කරන්න පුළුවන්. අර කබර පොලයක් ඇට ගහන්න. නමුත් බෞල් භෝතන දුරු වෙන්නේ පැවැත්මට තියෙන ආසාවක් පැවැත්මට තියෙන ආසාවක් දුරු වෙන්නේ සත්‍ය පදරම දකිනකොට. සත්‍ය පදරම දකිනකොට පවතින ඉඩක් තියෙනවා. අන්නේකයි තණ්හා දුර වෙලා. එතකන් මේ තණ්හා දුර වෙලා යන්නේ නැහැ. එහෙනම් අපි මෙන්න මේ තණ්හාව දුරු කරන්න කලින් අපි හොයන්න ඕනේ ජීවිතයේ සත්‍යය. ජීවිතයේ සත්‍ය අපි හෙව්වොත් අපිට මේ තණ්හාවට සකස් වෙන ඉඩක් නැති වෙලා තණ්හා නිෂ්ක්‍රමයි. ඉතින් ඒ නිසා අපි අපේ ජීවිතයේ මේ ඇහැ කරන ආසිය දිවකයි මනස අපේ ලෝකෙට ගෝචර වෙනකොට මෙන්න මේ දහම් න්‍යාය පදලන් දා අපි මේක හිතන්න පටන් ගන්නට ඕන. දැන් මම පුංචි උදාහරණයක් කියන්න මේ හේතුඵල ධර්ම ගැන පොඩ්ඩක් තේරුම් ගන්න. දැන් ඔන්න හිතන්න කල්පනා කරලා අපි කෑමක් කනවා රූප වාහිනිය කරවලු. හැබැයි අපිට බර අවධානයක් තියෙන රූප වාහිනිය අපිට කෑම රස නොතේරෙන අවස්ථාවක් නැද්ද? ඉතින් මේ කෑමේ ඒ රසයේ කෑම තුළ තිබ්බනම් ඒ රසයම නම් අපිට තේරෙන්නේ ඇයි තේරෙන්නේ නැත්තේ? තේරෙන්නේ නැහැ පොඩි. අපි කන දිවේ ගැටෙනවා නේද? කන කොට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ මොනවද කෑවේ කියලා. අන්න හිතන්න ඕන කාරණාව. අපි හැබැයි ටීවී එකේ තියෙන දේ ගැන අවධානය දෙනවා. හේතුඵල ධර්ම කියන්නේ භෞතික අපි ලෝකේ දකින්න භෞතික දෙයක් විතරයි. භෞතික ස්වභාවයේ තිබිච්ච පමණ අපිට මේ ලෝකේ ගොචර වෙන්නේ නැහැ. ඒකට කියනවා ඇසයි රූපය විඥාන එකතු වෙනවා. ඒතර දිවයි රසයයි විඥාන එකතු වෙන්නේ නැහැ. මේ තුන එකතු වෙච්ච තැනයි රසය තේරෙන්නේ. කයයි පහ මේ කනයි සබ්ජයයි විඥාන එකතු වෙච්ච තැනයි සත්‍ය තියෙන කාරණා තේරෙන්නේ. අපි ලෝකෙට ගොචර වෙන්නේ එහෙම. අපි එහෙම ගොචර වෙලා අපි ඒකට දානවා අපේ තියෙන ප්‍රිය අපේ දේවල් අපි එකට දාන. දැන් අපි හිතමු අපි යමකට කැමති. අපි යමකට කැමති නම් අපි යන්නේ අපි දැකපු දෙයට
තමන් කැමති දෙයකට දාන. ඇයි එහෙම දාන්නේ? සත්‍ය දකින්න තියෙන නිසා. අපිට අපි ගත්තා මම ඉන්නවා රූපයක් තියෙනවා. මම ඉන්නවා සබ්ජයක් තියෙනවා. මම ඉන්නවා ගජසොඳු තියෙනවා. මම ඉන්නවා රස තියෙනවා කියලා අපි ගත්තා. ගත්ත නිසා දැන් තියෙන දේ මට පවත්වන්න ඕනේ. අන්න මගේ ආපු අතීතයේ ඉඳලා ආව නිමිති සියලු දේවල් මේකට පැනවීමක් දානවා. මේක වීදුරුව, මේක රෙකෝඩරේ, මේක ඔරලෝසු කියලා අපි පැනවීමක් දානවා. ඒ පැනවීම ඔස්සේම අපි ජීවත් වෙනවා. තමන් දාන පැනවීමක් නෙමෙයි බලන්න ලෝක කල්පනා කරලා වල ටිකක් හිතන්න. මම දකින්න මගේ අම්මා. තාත්තා මගේ අම්මා දකින්න. අම්මගේ දෙමාපියෝ අම්මා දකින්න. මම අම්මා දකින්නකොට අම්මා මම දකින්නේ අම්මා කියලා දකින්නේ. තාත්තා දකින්නකොට අම්මා කියලා දකින්නවා. මගේ භාර්යාව. අම්මගේ දෙමාපියෝ දකින්නකොට දුව. හැබැයි තුන් දෙනාම දෙක එක්කෙනෙක් නෙමෙයි. එක මොරූප වෙන දෙයක්. ඇයි එහෙනම් අම්මා තුරණ අම්මා කියන දෙය තියෙන්නේ අනිත් අර අම්මා වෙන්නේ. අම්මා තුරණ අම්මා කියන දෙය තියෙන්නේ තාත්තා අම්මා වෙන්න ඕනේ හැද දෙකෙන් දකින්න. අම්මා උනේ කාටද? මට. එහෙනම් කාගේද අම්මා නෙමෙයි මාරුනේ. මාතු. එහෙනම් අපිට ඇහෙන් දකින්නකොට මම අම්මා කියලා ගත්තේ මගේ සංකල්පය. තාත්තා මගේ භාර්යාව කියලා ගත්තේ තාත්තගේ සංකල්පය. හැබැයි දකින්නකොට මේ පේනවා. අය මට ඇහෙන් රූප දැකලා ආ මේ කාන්තා රූපයක් මෙහෙමයි මේ මගේ අම්මා කියලා හිතනවද? හිතන්න ඕනේ නැහැ. දකින්නකොට අම්මා. එච්චරට අවිද්‍යාව කරා. ඇයි අපි දැකීමෙන්ම මගේ නිමිතිය දාලා අපි රූපය දකින්නකොටම මම ඉන්නවා රූපයේ තියෙනවා කියලා අරගෙන මගේ නිමිති ටික දානවා මේ මගේ අම්මා මේ මගේ භාර්යාව යථාර්ථ දාන නිමිති ටික. ඇයි අවිද්‍යාව නිසා අපි නිමිති ගලපගෙන අපේ ජීවිතයේ සසර පැවැත්ම පිණිස මෙහෙම වෙලා තියෙන්නේ. එහෙනම් අපට විනිවිද දකින්න පුළුවන් ප්‍රඥාවක් තියෙන්න ඕනේ අපිට මේක ඉක්මවල යන්න. එහෙම නැත්නම් අපිට බැහැ. ඒකට තමයි හිතන්න ඕන දෙයක් තියෙන්නේ. මේ පිටුතුන් අහලා සමහර විට දැන් දුක කියන කාරණාව විස්තර කළා. දුක කියලා කියන්නේ දුක්ඛ තුනක් තියෙනවා. දුක්ඛ දුක්ඛේ ප්‍රණාම දුක්ඛේ සංඛාර දුක්ඛේ. අපි දුක්ඛ දුක්ඛෙන් පලා යන්න වෙනවා. ඒකත් ප්‍රණාමයටපත් වෙනවා. සසර අපි යන්නේ ওই විදිහට හැමදාම. නමුත් මේ දුක්ඛ දුක්ඛේ හරි ප්‍රණාම දුක්ඛේ හරි මුල් කරගෙන අපි මේ දුක හැඳුනට වෙනවා නම් අන්න සංස්කාර දුක්ඛය අහු වෙනවා. සංස්කාර දුක්ඛය කියලා කියන්නේ සංස්කරණේ සකස් වීමක් වෙන්න ඕනේ. අර චිත්තපට ගෝලකයෙන් කියලා අධ්‍යක්ෂණය කරපු සංස්කරණය කරපු කියලා ෆිල්ම් එක බලනවා. අන්න අපිට එන මේ හැදුන හැටි හොයන්න ඕනේ. මොකද හැදුන හැටි අවිද්‍යාව නිසා සංකාර සංකාර නිසා විඥාන විඥාන නිසා නාම රූප නිසා සලආයතන සලආයතන නිසා ස්පර්ශ ස්පර්ශ නිසා වේදනාව තණ්හා උපාදානි භව ජාති දරාමන්න කියලා මෙන්න මේක අපි හොයන්න ඕනේ. ඒක හොයනකොට මොකද වෙන්නේ? විචක්ෂණය. දැන් මෙන්න මේක හොයනවා කියලා කියන්නේ මේ විදිහට. දැන් මොන බුදුරණවහන්සේ කරුණු 12 කිව්වා. අපි ඔබ පිළිගන්නවා. පිළිපොත් සද්ධායෙන් පිළිගත්තා. හැබැයි පිළිගත්ත පමණට අපි මේ න්‍යාය දිනු කරන්නේ ගණිතඥයේ න්‍යායක් ඉදිරිපත් කරාට අපිට ඒක පිළිගන්න බෑනේ. ඒක පිළිගන්න විදිහට තේරුම් ගන්න දෙන්නට ඕන. අන්නේ වගේ මේ කරුණු අපි අපේ ජීවිතය තුළ හිතලා අපිට තේරුම් ගන්න ඕන. අන්නේ ඒකට තමයි මේ න්‍යාය නිවැරදිව තේරුම් ගන්න. නැත්තම් අපි අර රචනාවක් කියවා වගේ තමයි. නවකතාවක කියන එක තමයි වෙන තැනක ලියවා වගේ. මොන නවකතාවක තියෙන මොනවාරි කතන්දරයක කියලා තියෙනවා. ප්‍රශ්න පත්‍රයේ උත්තරේට ඒක කියලා තියෙනවා. ඒ වගේම පටිච්චසමුප්පාදයේ කියන නවකතාවක් තමයි දැන් කියනවා. අන්නේ වගේ තමයි අපි පටිච්චසමුප්පාදයේ විමසලා තේරුම් ගන්න දෙයක් තියෙනවා. කතන්දරයක් විතර. අපි මෙන්න මේක විමසන්නට ඕනේ. අවිද්‍යාව පත්‍ය සංඛාර කියන්නේ මොකද්ද? සංඛාර පත්‍ය විඥාන කියන්නේ මොකද්ද? විඥාන පත්‍ය නාම රූප. මේ කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. අපි ගැන කියන්නේ අපේ පැවැත්ම. මේ අපි සසර යන්නේ. අපේ සසර යන පැවැත්ම අපේ ජීවිතේ මේකයි කියලා අපිට තේරුණා නම් අපි මේක හිතන්න උත්සාහ කරන්නේ නැද්ද? ඔයාලා උත්සාහ කරන්නේ නැද්ද? අපේ ජීවිතේ මේක ප්‍රධාන ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? ප්‍රධාන ප්‍රශ්නයක් වෙනවා. දැන් බලන්න ටිකක් කල්පනා කරලා අපිට අපේ ජීවිතේ මෙන්න මේ ධර්මයේ හිතන කාරණාව ජීවත් වෙන හැම මොහොතකම කරන්න පුළුවන් නිදාගන්න වෙලෙ හැර. මොකද අපේ ජීවිතේ ප්‍රායෝගික සිදුවන දේ මේ පින්නවල දෙන්නේ. දැන් අපි ගොඩක් කාලයක් අපිට වෙලාවක් නැහැ කියන කාරණාව වෙනවනේ. මම පොන්චු දාන්නේ මේ තුනක අහලා ඇති අන්දරේ කතාවක් තියෙනවා. මේ අන්දරේ හොඳට කෑම බඩ පිරෙන කාලා ඇලිතමා ළඟට ආවට පස්සේ ඇලිතමා කෑම දෙනවා. කන්න බෑ කියලා. ඇයි කියලා වරුවසි බඩ පිරෙන්නම කෑම. ඊට පස්සේ කියනවා මේ කිරිටි කන්න දෙනවා කන්න. ආ කිරිටි කන්න පුළුවන්. ඊට පස්සේ ඇලිතමා අහනවා ඉතින් කෑම කාලා මේ බඩ පිරෙන කොහොමද කන්නේ කියලා. ඇලිතමා කියනවා මේ අන්දරේ ඇලිතමාට කියනවා ඇලිතමා ඔන්න කාමරයක් හදනවා. කෝල් කරලා දැන් දොරක් දාලා කාමරයක් හදනවා. මේ කාමරේට
ඇඟිල්ලක් ගහන්න බැරි මිනිස්සු පුළුවන්. ආයෙක මිනිස්සුෙක්වත් ගන්න බැහැ. ඇඟිල්ලක්වත් ගහන්න බැහැ. හැබැයි රජතුමනි දැන් කෙනෙක් යන්නකොට යාට යන්න බැහැ. ඇඟිල්ලක්වත් ගහන්න බැහැ. රජතුමාම යන්නේ. දැන් මොකද වෙන්නේ? ඇඟිල්ලක් ගහන්න බැරි වුණත් රජතුමාට යන්න පුළුවන්. කිටි කිටි ඈත්තල ඉඳ දෙනවා. ඇයි ඉඳ දුන්නේ? රජතුමා ප්‍රධාන මූලික අන්‍ය වගේ තමයි අපේ ජීවිතේට මේ ධර්මයේ ප්‍රධාන උනාන මූලික උනාන එක ඉඩක් නැද්ද? ඒක ඉඩක් තියෙනවා. ඇයි? ඇයි ඒකනේ අපේ ජීවිතේ ප්‍රධාන කාරණාව? අර මොන දේ තිබ්බත් ඉඩ තියෙනවා ඒක. ඇයිද බලන්නේ අභ්‍යන්තරේ කරන්නේ? ජීවිතේ යන හොයන්නේ මේ අපි ඉස්ස විනිගත් කෙනෙක් ඒ ගිනි නිවන මහසින කරන්න වඩා උත්සාහ ගන්න කරන සත්‍ය දකින්න. ඇයි? දැන් බලන්න කල්පනා කරලා ඉසගිනි ගන්න මැරලා ගියරම දුක තියන්නේ ඒක හේතුව. නමුත් අපි අභ්‍යන්තර ඉගිනි ගන්නවා රාගී, දේශී, මොහින්, ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන්, ශෝකයෙන්, පරිදේවෙන්, දුකෙන්, දුනස උපායසකින් 11 ගින්නෙම අපි ජීවිත ඉගිනි ගන්නවා. ඇහෙන් රූපයක් දකිනකොට මේ 11 ඉගිනි ගන්නවා. කනින් ශබ්දයක් අහනකොට, නාසින් ආග්‍රහණය කරනකොට, දිවෙන් රස ලබනකොට, කයෙන් පහස ලබනකොට, මනසින් හිතනකොට මේ 11ම ඉගිනි ගන්නවා. ඉතින් මේකින්ද නිසම්පලෙන්නේ සසර යනවා. ඒ නිසා ඉසගිනි ගත්ත කෙනා එගිනි නිවන්න මහසිකරට වඩා මහසියක් ගන්න කුමක් කරන්නද? මෙන්න මේ ජීවිත අභ්‍යන්තර ගිනි ගන්න. මේ අපි අභ්‍යන්තර ගිනි ගන්න එක ගැන හොයන්න. එහෙනම් මෙන්න මේ විදියට අපි දැක්කනම් අපේ ජීවිතේ ගිනි ගන්නවා කියලා බුදුරණවහන්සේ ආදිත්‍ය පරියාය සූත්‍ර පැහැදිලි කරනවා. මොකද්ද පැහැදිලි කරන්නේ? සබ්බම්මික්ඛ ආදිත්‍ය මහණෙනි සියල්ල ගිනි ගන්නවා. මොකද්ද සියල්ල? ඇස ගිනි ගන්නවා. රූපේ ගිනි ගන්නවා. ඇසේ විඥානෙ ගිනි ගන්නවා. මොකෙන්ද ගිනි ගන්නේ? රාගයෙන්, දේශයෙන්, මෝහයෙන්, ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන්, ශෝකයෙන්, පරිදේවයෙන්, දුකින් දුමනස උපායාසයෙන්. මෙන්න මේ විදිහට මේ දකින්න නම් ගිනි ගන්නවා කියලා අන්න එයා මොකද වෙන්නේ? ඒ දැකීමෙන්ම එයා මාර්ග ලැබෙනවා. එයා උත්සාහ කරන ගින්න නිවන්න. දැන් අපි හිස ගිනි ගන්නකොට අපි උත්සාහ කරන නිවන්න නෙමෙයි. අපි නිවන්න නැතුව ජොබ් එකට යනවාද? අපි වෙන මොකක් හරි කරනවා ගිනි ගන්නකොට නිවන්නම උත්සාහ කරන්නේ. ඉතින් ඊට වඩා භයානක ඇතුලේ ගින්නේ. මේ ගින්න බක්තන දකින්නට අපි නිවන්න උත්සාහ කරන්නේ නැද්ද? නිවන්න මේ උත්සාහ කරන්නේ. අපි දකින්නේ නැහැ ගින්නක්පත් වෙනවා කියලා. ඒකයි ප්‍රශ්නේ. අපි ඇහැදින් මේ ගින්නපත් වෙනවා කියලා දකින්නේ. කන නාසි දිවකේ මනසතුලින් මේ ගින්නපත් වෙනවා කියලා දකින්නේ. ඉතින් දකින්න නැත්තම් නිවන්න බැහැ. අන්න එහෙනම් අපි උත්සාහ කරන්නේ මේ ගින්නපත් වෙනේ දකින්න. එහෙනම් ගින්නපත් වෙනේ දකින්නේ කොහොමද? අර ඉස්සර පැහැදිලි කරපු මේ පටිච්චසමුප්පාද න්‍යාය අපි තේරුම් ගත්තොත් අපිට මේ ගින්නක් බවටපත් වෙනවා. ගින්නක් කියලා කියන්නේ අපි මේ දැන් අපි අද ගොඩක් කාලවලට මේ අර මම ඉස්සර කයිදලට එපාවීමක් නෙමෙයි ජීවිතේ. බුදුරණවහන්සේගේ ධර්මයේ දන්න කෙනා තමයි ජීවිත රස්තෙම වාසය කරන්නේ. සතුටින්ම වාසය කරන්නේ. නොවැළි නොගැටි. එපාවීමක් නෙමෙයි වාසය කරන්නේ. ඇයි මේ ලස්සන උපේක්ෂාවක් යන තියෙන ජීවිතේ. ගැටෙන්නේ නැහැ ජීවිතෙත් එක්ක. එයා මේ ජීවිතේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව උපේක්ෂාවෙන් වාසය කරනවා. දැන් අපි ගොඩක් කාලවලට අපේ රාගය ද්වේෂය හටගන්නේ කොහොමද නිසාද? සත්‍ය දකින්න තියෙන නිසා ඇලෙමින් ගැටෙමින් අපි ජීවිතේ තියෙනවා. සත්‍ය දකින්නවා නම් එයාට ඇලෙන්න ගැටෙන්න දෙයක් සකස් වෙන්නේ නැහැ. එහෙනම් අපි ජීවිතේ හැම මොහොතකම දකින්නවා නම් මම අර ඉස්සෙල්ලා කියපු කමාව. මොකද්ද උදාහරණයක් කියලා තිලනාට්‍ය මොකක් හරි උපවාදයේ කියන අවධානයෙන් අපි කෑම කනකොට රස තේරෙන්නේ නැහැ. ඒක රස තේරුම් රස හටගත්තේ කොහොමද නිසාද? අර දිවයි රසය විඥාන එකතු වෙන්නේ. දැන් ඔන්න බලන්න එක පාරටම ටීවී එක අවධානය යොමු කළා කෑම කන එක අවධානය කරනවා. දැන් මොකද වෙන්නේ? රස තේරෙනවා. ඉතින් කල්නොත් එක කෑවම රස තේරෙන්නේ නැහැ. අන්න රස තේරෙන හැටි අපි අල්ලගත්තම අන්න අපි හේතු කොට දාම අල්ලගන්නවා. අපි ඒක රසී හටගත්තේ අල්ලගත්තම අපි හේතු කොට දාම අල්ලනවා. ඒ විදිහට අපට ඇහෙන් රූපේ දකිනකොට අපි මේක අල්ලගත්තම කනින් ශබ්දය අහනකොට අපි අල්ලගත්තම නාසයෙන් අපි දැනගන්නකොට දිවෙන් දැනගන්නකොට රසින් කයින් දැනගන්නකොට මනසින් අපි හිතනකොට අපි මේක අල්ලගත්තම අන්න අපට අහු වෙනවා මොකද්ද? මේ හේතු කොට දාම මේ හේතුවල දහම අහුණා නම් එයා දකිනවා මෙන්න මේකයි දුක, මේකයි දුකේ හට ගැනීම, මේකයි දුක නැතිවීම, මේක නැති වෙන මාර්ගය. අපි අද හොයන්නේ දුක බං ඉස්සර කෝවගේ ප්‍රහාණය කරන්න නිසා දුක දෙසින් නැගෙන නෙමෙයි. දුක්ඛ නිරෝධය කියන්නේ බලෙන් ලබා ගන්න දෙයක් නෙමෙයි, සාක්ෂාත් වීමක්. අපි දුක්ඛ නිරෝධය බලෙන් ලබා ගන්න උත්සාහ කරනවා. ඇයි බලෙන් ලබා ගන්න උත්සාහ කරන්නේ? අපි දුක කියන කාරණාවකව පිරිසිද දකින්න ගන්න නැති නිසා. මම උදාහරණ බුදුරණවහන්සේ දේශනා වාක්‍යෙම මම ඒක පැහැදිලි කරන්න. මොකද්ද? බුදුරණවහන්සේ පැහැදිලි කරනවා බුදුරණවහන්සේ රහතන් වහන්සේ ගැන පැහැදිලි කරනවා. රහතන් වහන්සේ කියලා අපි දන්න න්‍යාය තමයි මරණයවත් උපදින්නේ නැහැ.
දැන් මේ ජීවිතේ ඉන්නවා මගේ මතක හදන අවශ්‍ය පොදින් නැහැ බුදුරණවහන්සේ ඇවිල්ලා අහනවා අගිවච්ඡ පුත්ත බාග සම්මන බාගතුන් වහන්සේ මේ ඔබගේ උත්තර පුරුෂ මරණ මාත්‍ය උපදිනවද කියන්නේ රහතන් වහන්සේ මරණ මාත්‍ය උපදිනවා බුදුරණවහන්සේ කියන දේශනා කරන යෙදෙන්නේ උපදින්නේ නැද්ද යෙදෙන්නේ දැන් අපි දන්නත් උපදින්නේ නැහැ කියලා බුදුරණවහන්සේ දේශනා කරන යෙදෙන්නේ නැහැ ඊළඟට අර උපදිනවා උපදින්නේ නැහැ කියලා දෙකමද කියන්නේ ඒක යෙදෙන්නේ නැහැ අගිවච්ඡ පුත්ත බුදුරණවහන්සේ චෝදනා කරනවා ඔබ කිරීමට ශ්‍රද්ධා මාත්‍යක් තිබුණා දැන් මේක නැති වුණා ඔබගේ ධර්මය මුලා කරවන්න බලන්න එතකොට සිමිච්ච ශ්‍රද්ධාව නැති වුණානේ යන්නේ ඔන්න බලන්න යා ධර්මයේ දකින්න හැටි බුදුරණාහි අහනවා යාගෙන් දැන් පැහැදිලිත් එකනේ අපි හැදිත් එකනේ දැන් අපි හැදිත් එකනේ අර ප්‍රශ්නට උත්තර දුන්නා අපි හැදුවා ඔබගේ ප්‍රශ්නයක් අහන උත්තර දෙනවා දැන් ඔබ ඉදිරියට ගින්නක්වත් වෙනවා කියලා හිතන්න ගින්නපත් වෙනකොට ඔබට පේනවද ගින්නපත් වෙනවද පේනවා ඇයිපත් වෙනවද දර හේතු කරගෙන දර මුල් කරගෙන දර නිසා ගින්නපත් වෙනවද දැන් ඔබ ඉදිරියපත් වෙන ගින්න නිවෙන. ඔබට පේනවද නිවුණා කියලා? පේනවා. ඇයි නිවුණේ? හේතු වෙච්ච දර නැති වුණා. දැන් මේ නිවිච්ච ගින්නට මොකද වුනේ? කොයි පැත්තටද ගියේ? පුරටද ගියේ? දකුණටද ගියේ? කොයි පැත්තටද ගියේ? ස්වාමීන් වහන්සේ. බුදුරණවහන්සේ රහතන් වහන්සේ මරණවත් උපදිනවද නැද්ද කියලා ප්‍රශ්නයක් මොකද්ද උත්තරේ? යෙදෙන්නේ. දැන් මෙයා මොකද්ද උත්තරේ? යෙදෙන්නේ නැහැ කියලා. නිවිච්ච ගින්න කොහෙද ගියේ? යෙදෙන්නේ නැහැ. නිවුණා. ඒ කියපු කාරණා හොඳට හිතන්න. නිවිච්ච ගින්න නිවුණා. කොහෙද ගියේ කියලා හිතන්නේ නැහැ. නිවුණා විතරයි. හේතු නිසා පත්තු උනා, හේතු නැති වුණාම නිවුණා. ඒ වගේ තමයි අපි සසර යනවා හේතු මුල් කරගෙන පත්තු වෙන්නේ. අවිද්‍යාව තණ්හාව නිසා රාග දේශ මොහ ජාති ජරා මරණ මේ ගිනි වලින් පත්තු වී සසර යනවා. අවිද්‍යාව තණ්හාව දුරු වුණාට පස්සේ නිවෙනවා. ඉතින් නිවුණ ගින්න ගැන කොහොමද කතා කරන්නේ? අන්න ඒකයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. දුක්ඛ නිරෝධය කියලා කියන්නේ තියෙන දුකක් නැතිවීමක් නෙමෙයි හේතුව දුරු වීමෙන් දුක නිවුණා. ඒකට කියන මාර්ගය අරිෂ්ඨාංග මාර්ගය. අපි උත්සාහ කරන්නේ දුක ප්‍රහාණය කරන්නේ මම මේ පැහැදිලි කරේ අපි සැබෑවටම රහතන් වහන්සේ ගැන දුක්ඛ නිරෝධය ගැන නිවන ගැන තේරුම් ගන්න කවදද දුක පිරිසිදුක දවසට දුක පිරිසිදුකෙනකොට දුක සමුදය අහුවෙනවා සංස්කාර සංස්කරණීය වෙන හැටි අහුවෙනවා දුක හැදෙන හැටි අහුවෙනවා දුක හැදෙන්නේ අවිද්‍යාව පදනමින් කියලා අහුවෙනකොට දුක්ඛ නිරෝධය අවිද්‍යාව පදනම නැතිවීමෙන් කියලා අහුවෙනවා අන්නේ ප්‍රතිපදා මාර්ගය කියලා අහුවෙනවා මේ හතරම අහුවෙනවා එයාට තමයි සත්‍ය ඥාන හැටගන්නේ ආර්ය සත්‍ය හතරගෙන ඩඩේන සෝතාපන්න කෙනා කියලා බුදුරණවහන්සේ මොහොල්පරියා සූත්‍ර පැහැදිලි කරනවා නිවන ගැන තියෙන පුතඥයන් දෘෂ්ටිය පුතඥය කියලා කියන ආර්ය ශ්‍රාවකත්ව ප්‍රමිනිච්ච කෙනා නිවන ගැන හිතන සංකල්පයේ සියල්ලක්ම රහතන් වහන්සේ ගැන දෘෂ්ටිය ඇයි දෘෂ්ටිය වෙන්නේ එයා හොයන්නේ තියෙන දෙයකින් පලා යන්නේ තියෙන්නේ නැති කරන්නේ දුක සකස් නොවීම නෙවෙයි දුක සකස් නොවීමයි නිවන කියන්නේ දුක සකස් නොවීම අහුවෙන්නේ දුක සකස් වීම දැකපු දවසට අපි දුක සකස් වීම දකින්නේ නැතුව දුක නැති කරන්න හොයනවා සංකල්පකින් දුක නැති කරන්න හොයනවා මම අර ඉස්සර පැහැදිලි කරේ ගියේ ගොඩනැගිල්ල කඩ කඩ බැලුවා කියලා සංකල්ප දුර වෙන්නේ නැහැ ගියේ කියන සංකල්පේ ගොඩනැගිල්ල කියන සංකල්පේ හිමමයි කුඩු කරලා බැලුවොත් තියෙනවා සංකල්පේ හැබැයි අර භෞතික දේ නේ ඒ වගේ තමයි අපි භෞතිකව ගත්ත අපේ කය අපේ හිත කියලා අපි සිතුවිලි කියලා මේ ගත්ත හැම දෙයක් බෙද බෙදා බැලුවොත් බෙද බෙදා බලන්නේ මම අපි නුවණ දිනු කරන්නේ මගේ හිතින් මම බලන්නේ හැබැයි මගේ හිතින් බලන මම සංකල්පයකින් දේව සත්‍යයක් නෑ පුජ්‍යලයක් නෑ ආත්මයක් නෑ කියලා ඒක බුදු සංකල්පයක් විතරයි සත්‍යයක් නෑ ආත්මයක් නෑ ආත්මයක් නෑ පුජ්‍යලයක් නෑ කියලා දකින්නේ ප්‍රඥාව ඒ ප්‍රඥාව දිනු කරන මාර්ග බුදුරණාහස් පෙන්නලා දුන්නේ මේ විදිහට කුඩා හෝ කැලුට බෙදෙන එකක් කොච්චර බෙදුවත් එයාට අහුවෙන තියෙන දේක බිඳීමක්මයි සාස්ත්‍රීය මුක්තිය දෙට යනවා ඇත කියන දේ නැත කියන දෙට යනවා දුක්ඛ සමුදය අහුවෙන්නේ නැති නිසා එයාට නැත කියන දේ අහුවෙන්නේ නැත කියන දේ යනවා ඒ දුක්ඛ සමුදය අහුවෙන්නේ නැහැ ඒ නිසා නැත කියන දේ යනවා දුක්ඛ සමුදය අහුවෙන්නේ නැති නිසා දුක්ඛ නිරෝධය අහුවෙන්නේ නැහැ ඇත කියන දේ යනවා ඇත කියන දේ නැත කියන දේ යනවා අපි ලෝකේ සසර ගමන් කරේ මෙන්න මේ ඇත නැත කියන සංකල්ප දෙක ඔස්සේ අපි සංසාරය ආවේ දේ ඔස්සේ අපි සංසාරය අපි එනකොට අනන්ත අප්‍රමාණ අපට සැප සම්පත් ලැබෙන්නේ නැති සක්කිති රජු වෙලා ඉන්නේ නැති මහා බ්‍රහ්මයා වෙලා ඉන්නට ඇති නිරේ තිරිසන් ලෝකෙ දුක් විඳින නැති ඒ සියල්ලක් දැන් ඉවර. නමුත් අපි එක දෙයක් කරේ නැහැ. අපි මේ ජීවිතේ සත්‍ය හිමිද? අපි මහාන වෙලා ඉරිදි ලබන්නට ඇති. අපි අහසින් යන්නට ඇති. අපි සියලු දේවල් කරා. නමුත් අපි එක දෙයක් කරේ නැහැ. අපි මේ සත්‍ය හිමිද? අපි සත්‍ය හිරුවනවා. අපි අද ජීවෙනකොට මේ විතර නැහැ. අපි නම් දහස් වෙනවා.
බුදුරණවහන්සේ පෙන්වා දෙනවා මේ සත්‍ය තේරුම් ගැනීම හරි උදාහරණයක් කියලා කොයි වගේද අශ්‍රෝමයක් හතකට බලලා ඈකින් ඉල්ලලා එවැනි අශ්‍රෝමකින් අශ්‍රෝමෙ නිදින කොච්චර අමාරු කොච්චර තීක්ෂණවත් තියෙනවද ඒකට දැන් අපේ ලෝමයක් නිකන් එල්ලුවා අපිට ඒකට ගහන්න බෑනේ නමුත් එවැනි හේකින් නිදින කොච්චර අමාරු එවැනි තීක්ෂණවත් තියෙනකොට ධර්මයට එවැනි චින්තනයක්වත් තියෙනවද ධර්මයට අපි අර මානසික සංකල්පයක් ඔස්සේ බෙදුවිදා බලන දෙයක් නෙමෙයි ඔන්න තින් චින්තන හැකියාව තීක්ෂණ බුද්ධියක් තිබුණාම ධර්මයෙන් දකින්න පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ චින්තන හැකියාව අපි ධර්මයෙන් ඇති කර ගන්න ඕන දැන් බලන්න කල්පනා කරලා බුදුරණවහන්සේ කාලේ බුදුරණවහන්සේ ගේ යුගයේ හිටියේ මහා ප්‍රඥා ඒ ප්‍රඥාන්ට කුංචි දහම් පදයෙන් ධර්මය අවබෝධ කරා සාරිපුත්ත මහ රහතන් වහන්සේ උපතිස්ස පරිපාලිකය වෙලා සදි සාමුදාහසෙන් ඇහුවා ඔබගේ ශාස්ත්‍රඥ වහන්සේගේ දර්ශනය මොකද්ද මේ ධර්ම හේතු කවව තේ සම්මතගතව ආහ යමක් හේතු නිසා හට ගන්නවා මෙන්න මේකයි මහ ශ්‍රමණයාගේ දේශනාව ඒ දහම් පදයෙන් සෝතාපන්න වුණා දුක සත්‍යයි සමුදය සත්‍යයි මොඩ සත්‍යයි මාර්ග සත්‍යයි පටිච්චසමුප්පාදේ ඔක්කොම අවබෝධ කරා නමුත් අර ලිස්ට් එක ඉගෙනගත්තා ලිස්ට් එක ඉගෙනගත්තේ නෑ කොච්චි දහම් පද ඇති වුණා අර චින්තනය හසුරුවා අපි අර චින්තනය හසුරුවන්නේ නැහැ අර ලිස්ට් එක ඉගෙනගෙන ලිස්ට් එක කරලා බලන්න යනවා අපි චින්තනය හසුරුවන්නේ නැහැ චින්තනය දිනු කර ගන්න බාහිර ධාර්මයේ ස්වාමීන් වහන්සේට කෙටියෙන් දහමක් කිව්වා දෙක්කේ දෙක්කම තම භවිෂ්‍යති දෙක්කෝ දෙක්කේතර හික්මෙන්ද එතකොට දෙක්කෝ දෙක්කේතර හික්මුණා නෙමෙයි ඉස්සරව උනේ මොකක්ද කරේ මේ කිව්වේ තේරුම් ගන්න පැසලා කියපුදී මෙන්න මේක තේරුම් ගන්න විමසුවා විමසනකොට ඇති වුණ දහම් චක්කුව අන්න දෙක්කෝ දෙක්කේ විතර හික්මුණා නිවිලද පටිච්චසමුප්පාදය ගැන කියලා දුන්නේ නැහැ පංචවිපාස්කන්ධ ගැන කියලා දුන්නේ නැහැ නමුත් මේ සියල්ලම මෙතන දැක්කා එතකොට අර මූලික දහම් න්‍යාය පෙන්වන්නටයි බුදුරණවහන්සේ මේ සියල්ලක්ම දෙන්නේ එහෙනම් අපේ චින්තන හැකියාවටයි මේ සියල්ලක්ම තියෙන්නේ. අපි මේවා බෙද බෙදා සංකල්ප වශයෙන් බැලුවොත් චින්තන හැකියාව වැඩි වෙන්නේ නැහැ. දැන් අද බලන්න විද්‍යාව දියුණු. ඒ විද්‍යාව දියුණුකමත් එක්ක අපි මේ අද භෞතික ස්වභාවය කඩ කඩ බලනවා, පරමාණු දෘෂ්ටි වශයෙන් බලනවා. එතකොට එතනත් ගන්නවා විද්‍යාව අනුවත් මෙතන දෙයක් නැහැ නේ කියලා. මෙතන මේ මේසයක් කියන දෙයක් නැහැ. මෙතන මේ පරමාණු ටිකක් තියෙන්නේ. ඒ වගේ අපි බලනවා මේ බෙද බෙදා හැම දෙයක් සංකල්ප වශයෙන්. අපි දන්නවා මෙතන දෙයක් නැහැ කියලා. හැබැයි සංකල්පේ තියෙනවා. අපි අපි යන්නේ අන්නේ න්‍යායයට. අපි අපේ චින්තනෙ මෙහෙවන්නේ නැහැ. අර දැනුමක් අපි ඒ දැනුම නිශ්චලකයට අපි කල්පනා බලන්නේ. නමුත් අපි චින්තනෙ මෙහෙවන්නට ඕනේ. චින්තනෙ මෙහෙවුවොත් තමයි ප්‍රඥාව ඇති වෙන්නේ. ඒ ප්‍රඥාවෙන් තමයි මේ ධර්ම දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒකෙන් මේ ධර්ම දකින්න බෑ. ප්‍රඥාව ඇති වෙච්ච දවසට අපිට මේ ධර්ම තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. එදා තමයි අපට මේ බුදුරණවහන්සේ පෙන්වලා දුන්න මේ සියලු ධර්මයන් තුළ සැබෑ සාරය අපට දකින්න පුළුවන්කමක් ලැබෙනවා. එතකන් දැකින් බෙ. ඉතින් ඒ නිසා මෙන්න මේ ධර්මය අපි අපේ ජීවිතය තුළ ප්‍රායෝගිකව තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ප්‍රායෝගිකව අපේ ජීවිතය තුළ මේ ධර්මය තේරුම් ගත්තොත් එදාට අපට සදාතනෙ සැනසීමේ වාසය ගන්න පුළුවන්. හැබැයි මේක සංකල්පයක් ඔස්සේ කොය හොයන දෙයක් නෙමෙයි. සංකල්පයක් ඔස්සේ බෙදලා බලන දෙයක් නෙමෙයි. අපි සත්‍ය දැකින දෙයක්. බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන පුංචි කාරණාවක් අපට පැහැදිලි කරන්න අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියලා පැහැදිලි කරනවා. මම මෙන්න මේක හිතන්න යමක් මේ පිටුතුන දෙන්න. ටිකක් කල්පනා කරන්න. දැන් මම ඉස්සර පැහැදිලි කරා අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? මේ සත්‍ය නොදකීම. අපි මේ ජීවිතේ සත්‍ය දකින්නේ නැහැ. මොකද ළණුවේ උපමාවෙන් කිව්වේ. දැන් ළණුව ඇඹරුණ හැටි දැක්කම ඇතුළේට පේන්නේ මොකද්ද? දකින්නකොටම පේන්නේ මොකද්ද? ළණුවක් තියෙනවා කියලා. ඇයි ළණුවක් තියෙනවා කියලා ගන්නෙ? හැදුන හැටි දැක්කේ නැහැ. අන්න ඒ වගේ තමයි පිටුතුනේ. අපි ඇහිං රූපය දකින්නකොටම කණින් සම්බන්ධයක් අහනකොට මේ අපි ඇහැ කරන ආසි දිවකයන්ස ලෝකෙට ගෝචර වෙනකොට අපට අභ්‍යන්තර හැඟීමක් තියෙන මොකද්ද තියෙනවා කියන හැඟීම සිතක් හයක් වචනයක් තියෙනවා පැවැත්මට අනේ කියන සංකාර කියන්නේ අපිට පැවැත්ම අපිට සමක් තියෙනවා කියලා හැඟීමක් තියෙනවා ඒ හැඟීම නිසා මොකද වෙන්නේ අපි පැවැත්මකට අපේ ලෝකේ ද්වේතාවයක් විඳින්නට ඕන පැවැත්ම හැම මේ ලෝකේ හැම දෙයක් කියන ද්වේතාවයක් එක දෙකක් එක්ක තියෙනවා සපක් දුකක් එක්ක තියෙනවා ඒ වගේ අපේ ලෝකේ පැවැත්ම පිණිස ඇහැ රූපය කියලා බෙදීමක් තියෙනවා. කනයි ශබ්දයයි, නාසයයි ගන්ධයයි, දිවයි රසයයි, කයයි පහසයි, මනසයි අරමුණයි කියලා මේ ද්වේතාවයකට බෙදෙන විඥානය අනේ ස්පර්ශය කියන්නේ ඒක. ඇහැ රූපය කියලා බෙදුව දෙකක් එකට බෙදුව මගේ පැවැත්මට කන ශබ්දේ නාසයේ ගන්ධයේ දිව රසයේ කය පහස මනස අරමුණ කියලා විඥානයේ මැජික් කාර්යය විසින් බෙදුව තුනක් හැටියට බෙදලා ස්පර්ශය කර කර අපි මේ ලෝකේ පවත් කරනවා. බුදුරණවහන්සේ විඥාන උපමාවක් කරනවා හතරමං හන්දියේ මැජික් එකක් පෙන්වනවා වගේ කියලා. දැන් බලන්න වේදිකාවක් ඉස්සරහා මැජික් එකක් පෙන්වනකොට තුන් පැත්තකින් වැහිලා පොරයක් කරන්න පුළුවන්. ඉස්සරහින් විතරයි පේන්නේ.
හතර පැත්තක බලන්න පුළුවන් නිරීක්ෂණය කරන්න පුළුවන් ඒත් මැජික් එක වෙනවා ඊට වඩා භයානකයි ඊට වඩා අමාරු මැජික් කාර්යයක් කියනවා විඤ්ඤාණය ඇයි මේ මැජික් කාර්යයක් කියන්නේ විඤ්ඤාණය විසින් අපේ පැවැත්මට බෙදලා මොකක් කොහොමද බෙදුවේ ඇහැ රූපේ කන ශබ්දය නාසය ගන්ධය දිව රසය කය පහස මනස අරමුණ කියලා මේ විඤ්ඤාණය විසින් ස්පර්ශයක් කළ බෙදලා දුන්නා දෙකක් පිට බෙදලා දුන්නා දැන් අපේ ලෝකේ ගෝචරණ හැම දෙයක්ම මොකද්ද මගේ ඇහැට පෙනෙන රූප මගේ කනට පෙනෙන ශබ්ද මගේ කනට ඇහෙන ශබ්ද මගේ නාසයට දැනෙන ගඳ සුවඳ මගේ දිවට ලැබෙන රසය මගේ කයට ලැබෙන පහස අපි ඔය ඔක්කොම අතහරින්නකෝ මගේ මනසට ලැබෙන අරමුණ මගේ මනසට අරමුණු කියලා ලැබෙන්නේ කුමන නිසාද අර විඤ්ඤාණය විසින් මනසයි අරමුණයි කියලා බෙදලා දුන්න නිසා එතකොට ලැබෙන අරමුණ ඔක්කොම සත්‍යද අසත්‍යද පදනම අසත්‍ය අපි මේ අසත්‍ය පදනමින් දෙනදී අපි සත්‍යයක් හොයන්න යනකොට චින්තනයේ මෙහෙම නැත්තම් මේ බෙදාගෙන අපිට කඩන්න බෑ අපි අර අසත්‍ය පදනම තුන ලැබෙන ධර්මය සංකල්ප වශයෙන් හොයනවා මිස මේ දෙක අපිට කඩාගෙන විනිවිද යන හැකියාවක් නැහැ මනසයි අරමුණයි කියලා බෙදලා දුන්නා බෙදලා දුන්න අරමුණෙන් අපි සත්‍යයක් හොයනවා නමුත් අරමුණෙන් සත්‍ය හොයන්න බෑ ඒක පදනාන්තරගෙන හිතනකොට මේ දෙක විනිවිද යන්න පුළුවන්කමක් ඇති වෙන ප්‍රඥාවක් අන්‍ය ප්‍රඥාවෙන් තමයි විනිවිද ගිහිල්ලා මේ දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං කියන දේට ඇති වෙන්නේ ඉතින් මෙන්න මේකට අපි අභ්‍යන්තරයේ විශාල චින්තන හැකියාවක් ඕන මේ චින්තන හැකියාව තිබුණොත් අපිට සංකල්ප වශයෙන් බෙදලා බලන්න යන්නේ නැහැ අපි සංකල්ප වශයෙන් හොයන්න යන්නේ නැහැ අපි හොයන්නේ මොකද්ද අභ්‍යන්තරයේ සත්‍ය මේ සත්‍ය හොයනවා විතරයි අපි කරන්නේ එතකොට ප්‍රඥාව වඩ නැගෙනවා සීලය රැකෙනවා සීල සමාධි ප්‍රඥාව වශයෙන් ප්‍රඥා ඇති වෙච්ච කෙනා මාර්ගය දිනු වෙනවා සත්‍ය දැකපු කෙනාට සීලය සමාධිය ප්‍රඥාව සියලු දේ ඇති වෙලා එයා මාර්ගයම කරනවා එයාට මේ සියලු බොජ්ජංග ධර්ම ඇති වෙනවා සියලු ඉන්ද්‍රිය ධර්ම ඇති වෙනවා අපි ඉන්ද්‍රිය ධර්ම හොයන්න ඇති කර ගන්නවා බොජ්ජංග ධර්ම ඇති කර ගන්නවා සෝතාපන්න සෝතාපත්ති අංග ඇති කර ගන්න උත්සාහ කරනවා ඔක්කොම මට ඇති කර ගන්න සංකල්පයක් උත්සාහ කරනවා මේ සියලු දේ ඇති වෙන්නේ මේ විනිවිද දකින ප්‍රඥාව ඇති වුණාට පස්සේ ඇති වෙන අංග මිසක් මම හොයන මට ඇති කර ගන්න දෙයක් නෙමෙයි අපි අර ධර්මයේ මේ ලෝකයේ දෙයක් කරගෙන මේ දෙයින් පලා යන්න ධර්මයක් දෙයක් කරගෙන ධර්මී කරගෙන උත්සාහ කරනවා අපි මේ ලෝකේ තියනවා කියලා ගත්තා ඇයි අවිද්‍යාව පදනම නිසා ඇහැයි රූපයයි කනයි ශබ්දයයි නාසයයි ගන්ධයයි දිවයි රසයයි කයයි පහසයි මනසයි අරමුණයි තියනවා කියලා ගත්තා තියනවා කියලා ගත්තදී වැරදි කියලා අපි හිතලා ඔන්න ගන්නවා ධර්මී කියලා දෙයක් අපි මේකින් පලා යන්නට නිවන කියලා දෙයක් අල්ලගෙන අපි හොයන්න යනවා ඒක හැබැයි දෙකම අපි දෙයක් කියලා ගත්ත දෙයක් බුදුරණවහන්සේගේ ධර්මයේ පදනම් කරගෙන විමසීමේ හටගත් ප්‍රඥාවෙන් අපි දැක්කනම් අපි මේ ලෝකයේ දෙයක් කරගත්ත හැටි එතරම් තමයි නිවීම කියන්නේ එතරම් තමයි සත්‍ය දැකීම කියන්නේ එතරම්මයි බොජ්ජංග වැඩෙන්නේ එතරම්මයි ඉන්ද්‍රිය දකින්නේ ඉන්ද්‍රිපාල වැඩෙන්නේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්නේ ආරෂ්ඨාංග මාර්ග වැඩෙන්නේ සකස් වෙන ලෝකයේ සකස් වීම දකින්කොට ප්‍රඥාව පදනම් කරගෙන එහෙනම් මේකට අපි අභ්‍යන්තරයේ චින්තනය කියලා මේ වන්ට ඕන ඉතින් ඒ නිසා අපි ක්‍රමානුකූලව අපේ ජීවිතයට මේ ධර්මයේ ඉගෙන ගන්නට ඕන මේ ධර්මයේ තුල සැබෑවටම තියෙන ආධ්‍යාත්මික සරසනදියා මේ ලෝකෙ සියලු දේවල් තියෙන සංස්කරණ සකස් වීම අල්ලගන්න කිසි දෙයක් නැහැ අපි යමක් අල්ලගන්න බලාපොරොත්තු වෙන හැමදේම කරන්නේ නමුත් හැම තැනම තියෙන සකස් වීම කියලා දකිනකොට ඒ දකින ප්‍රඥාවට අපව අල්ලන්න අවශ්‍යතාවයක් නැහැ ඇයි සකස් වීම නම් තියෙන කොහොමද තියාගන්නේ අපි සකස් වීමක් කියලා දකින්නේ නැති නිසා තියාගන්නවා එන්නේ අන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණي වැඩෙනකොට යාට වඩනගිනවා අනිමිත්‍යේ ශුන්‍යත අපඤ්ඤත කියලා සමාලිතුනා අනිත්‍යයි කියලා කියන්නේ මොකද්ද මේ භෞතික දේ විනාශ වීම නෙමෙයි භෞතික දේ කොහොමද විනාශ වෙලා යනවා අනිත්‍යයි කියලා කියන්නේ හේතුවක් මත වඩනගින ඵලය මේ හේතුඵල ක්‍රියාකාරී තවගෙන එක මේ හේතුඵල ක්‍රියාකාරී තවුණාට පස්සේ යාට පිටරණ දෙයක් නෙමෙයි යනවා ඒ නිසා අනිමිත්‍යේ වඩනගිනවා නිමිත්තක් වඩනගින්නේ අපඤ්ඤත කියලා කියන්නේ අපඤ්ඤත කියලා කියන්නේ අප්‍රීත කියලා කියන්නේ පිටරණ බැරිලා යනවා ඒ පිටින් නැත්තේ මෙතන හේතුඵලයක් නම් තියෙන්නේ අල්ලන්න විදියක් නැහැ අන්න ඒකයි සංස්කාර දුක්ඛයක් වෙන්නේ මෙතන පිටින් නැහැ අනාත්මයක් බවටපත් වෙන්නේ මෙතන හේතුඵල ධර්මයක් මෙතන මම කියලා දෙයක් නැහැ කියලා නෝණින් සාක්ෂාත් කරනවා අන්න ඒකට ශුන්‍යතය කරනවා හැබැයි ශුන්‍යතය වඩන්නේ මම නෙමෙයි ප්‍රඥාව තුළ හේතුඵල ධර්ම දක්ම ගැති වෙන්නේ අපි ශුන්‍යතය මම වඩන්න උත්සාහ කරනවා මම ශුන්‍යතය වඩනවා කියන්නේ මට ආපු සංකල්පයක් මෙතන හිස් කියන දේ මට ආව සංකල්පයක් අර සංකල්පේ නිත්‍යයි කියලා ගත්තා අපි ප්‍රඥාවෙන් නෙමෙයි දැක්කේ මේ විදිහට අපි හිතුවොත් උතර අපිට මාර්ගය වැඩෙන්නේ. පින්වතුනි අපි මේ සසලියාව ගමන හැටියට අපි මේ චින්තනය හසුරුවු නැති නිසා තමයි මේ විදිහට ආවේ. ඉතින් අපි ලේසියෙන් අපිට මේ කාරණාව ගැලවෙන්න බෑ. අපිට ගැලවෙන්නේ මේ චින්තනය මෙහෙවුවොත්. මේ විදිහට මාර්ගය යහවොත්. ඒකයි බුදුරණවහන්සේ නිහසිරට පස්චයක් කරලා පෙන්නන්නේ. මෙන්න මේ වගේ ප්‍රමාණයක් කියන අපේ ධර්මය අල්ලන්නේ. සුගතිය යන්නේ හැම එකම
නිවසට ගත්ත පස්සේ ප්‍රමාණයක්. ඉතින් මෙන්න මේ දේ අපි ඇති කරගන්නට ඕන. අපේ ජීවිතයේ මේ ධර්මයේ නුවණින් විමසන්නට ඕන. අපි නුවණින් විමසන්නේ වෙන කිසි දෙයක් නෙමෙයි. අපේ ආධ්‍යාත්මික කියන්නේ තම තමන්ගේ ජීවිතය ගැන. ඒකයි පච්චත්ත වේිතබ්බ විඤ්ඤාණ කියලා කියන ධර්මය. ඉතින් ඒ නිසා මේ පින්වත් ත්‍රිසට බුදුරණවහන්සේ වදාළ මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ තමන්ගේ ජීවිතය තුළින් ප්‍රත්‍යක්ෂ කරගන්න මේ ජීවිතය තුළින් සත්‍ය ගන්නට සත්‍ය ගවේෂණය කරන්නට මේ මම පැහැදිලි කරලා දුන්න මේ උතුම් ධර්ම කාරණා මේ පින්වත් විලාගේ ජීවිතවලට උපකාරයක් කරගන්නවා ගරු ස්වාමීන් වහන්ස සතර සතිපට්ඨාන සූත්‍රයේ කායानुපස්සනාවේ බුදුරජාණන් වහන්සේ ගුණප කොටස් 32ක් ගැන සඳහන් කරනවා. එතන බෙදා දැක්වීමක් කරනවා ස්වාමීන් වහන්ස. එහෙත් ඔබ වහන්සේගේ දේශනාවේ යම් තැනක කියවුනා බෙද බෙදා බැලීමෙන් එහා ගිය දෙයකයි අවබෝධය මතුවෙන්නේ කියලා. මෙන්න මෙය පැහැදිලි කර දීමක් කරන්න පුළුවන් අපේ ස්වාමීන් වහන්ස. බුදුරණවහන්සේගේ දේශනාවක් කියනවා සතිපට්ඨාන නිබන්ධ සූත්‍රය. සතිපට්ඨාන නිබන්ධ සූත්‍රය පැහැදිලි කරනවා සතිපට්ඨානය කියන්නේ මොකද්ද? සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකද්ද? සතිපට්ඨාන භාවනා මාර්ගය කියන්නේ මොකද්ද? අපි ගොඩක් කියනවාට අද සතිපට්ඨාන සූත්‍රය තුළ අපි තේරුම් ගන්න ඉන්නේ මූලික කාරණා විතරයි. සතිපට්ඨාන දේශනාව තුළ හැම අනුපස්සනාවකම තියෙන ප්‍රධාන කාරණා මොකද්ද? ඉති අජ්ජත්තන්වා කායේ කායයෙන් පස්සේ ඉඳිති බහිද්ධාවා කායේ කායයෙන් පස්සේ ඉඳිති අජ්ජත් බහිද්ධාවා කායේ කායයෙන් පස්සේ ඉඳිති සමුද ධම්මෝන පස්සේවා කායයෙන් ඉඳිති වයි ධම්මෝන පස්සේවා කායයෙන් ඉඳිති සමුද වයි ධම්මෝන පස්සේවා කායයෙන් ඉඳිති අත්ති කායෝතිවා 58 පච්චප්පක්ඛිතාය ඥානමත්ථය ප්‍රතිසතමත්ථය අනිසිතෝති විහෙරති රජගුණ්ඨිලෝකේ උපාදීති ඒවා පිපෝ විච්ඡේ මේක කායේ කායයෙන් පස්සේ ඉඳිති කියලා හැම අනුපස්සනාවකම අකට තියෙනවා. ඒක තමයි සතිපට්ඨාන ප්‍රධානම දේ. ඒක තමයි සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ. ඒ කියන්නේ මූලිකව අපට සිහිය පිහිටවා ගන්නට හේතු වන දෙයක් තමයි බුදුරණවහන්සේ සතිපට්ඨාන අනුපස්සනාවේ මූලික ටිකෙන් කියන්නේ. ඒ අපට සිහිය පිහිටවා ගන්න හේතු වන කාරණා. හැබැයි දැන් අපි ගොඩක් කෙනාවට අපි තේරුම් ගන්න සතිපට්ඨානය කියන කාරණා අපි තේරුම් ගන්න ඉන්නේ අර සිහිය පිහිටවා ගන්න ටික විතරයි. අර අවසාන කියන කාරණාව අතිපට්ඨාන භාවනාව කියන කාරණාව අතිපට්ඨාන හරය කියන කාරණාව අපි තේරුම් ගන්නෑ. මේ අතිපට්ඨාන හරය කියන කාරණාව තේරුම් ගන්නට නම් අපි නියමිතව පටිච්චසමුප්පාදයේ හේතුඵල වශයෙන් කියන කාරණාව ඉවසන්න ඕන. එතකොට අත්ති කායවතුන් 57 පච්චප්පටිපා ඥානමත්තය. කය ඇදයි කියලා මම ගත්තේ මතුමත්ටි නුවණ සිහිය දිනු කරගැනීම පිණිස. එතකොට මතුමත්ටි නුවණ සිහිය දිනු කරගැනීම පිණිසයි මේ කය ඇදයි කියලා ගත්තේ. එතකොට ඇදයි කියලා ගත්ත කය හේතුඵල වශයෙන් මොන බෙදනවා සමුදේ ධම්මෝන් පස්සියෝ වයි ධම්මෝන් පස්සියෝ කියන පටිච්චමුප්පාද න්‍යාය නිවසන. එතකොට අර ඇතයි කියලා ගත්ත කොහොමකටද සිහිය පිහිටවා ගන්නට. හැබැයි නැති කිසි ලෝක උපාදිත වෙනවා මතුමත් තේ නොන දිනන. එතකොට ඇතයි කියලා ගත්ත කය කය මුල් කරගෙන යා නිවසනකොට ඇතයි කියලා ගත්ත කයෙහි යථාර්ථය හොයනකොට මොකද අහුවෙන්නේ? ඇතයි කියලා ගත්ත කුමක් මුල් කරගෙනද? අවිද්‍යාව පදනමක් එක්ක. අන්න අර ඇතයි කියලා ගත්ත කාරණා මුල් කරගෙන නිවසන පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඇතයි කියලා ගත්ත කාරණා නැචකින් කිලෝ විපාදිය තියෙනවා. අපි අර කාරණා විතරක් ගත්ත කියන්නේ මෙන්න මේ වගේ වැඩක්. ඔන්න අපිට ගියක් හදන්න ඕනේ. ගියක් හදන්නට කලින් පලංචිය ගන්න ඕනේ. ඒ පලංචිය ගහලා පලංචිය මැද පදනම් වෙලා ගිය හදන්න ඕනේ. ඒ පලංචිය කියන්නේ දිනෙන්නේ. අපි පලංචිය ගේ කියලා හිතුවොත් තින් පලංචිය පදින් කියනවා. අන්න ඒ වගේ තමයි. අපි අර බුදුරණවහන්සේ මූලිකව සිහිය පිහිටවා ගන්න කරුණක් විතරයි. හැබැයි හරය අර හැම එකම හරිය විස්තර කර වෙන්නේ මොකද? අපි ඒක අල්ලන්නේ නැතුව මොඩියුල් කාරණා විතරක් ගන්නවා කියලා කියන්නේ පලංචිය අර පදින්චි නිසා ගන්න. අපි අර අභ්‍යන්තර හරිය හොයන්නේ. අය ඇදයි කියලා ගත්තේ කොහොමද සිහිය නුවණ දිනු කරගන්නේ? අපි සිහිය නුවණ දිනු කරගත්තේ හොයන කාරණා ඉවසන්නේ නැහැ. අපි ඒක ඉවසුවොත් අන්න අර මොඩියුල් සිහිය පිටවා ගන්න විතරයි ආගෙන නුවණ දිනු කරගන්නේ. එතකොට සතියෙන් යා මහත් හරි අනාගමයේ වෙන්නේ කොහොමද මුල් කරගන්නේද? අර විදිහේ නෝන පදනම් කර සිහිය පිටුවා ගැනීම පුරුදු කරනවා. එතකොට යා කය බෙද බෙදා බලන්නේ කුමක් පිණිසද? නැහැ කියලා සංකල්පයක් ගන්න නෙමෙයි. අර ඇතයි කියලා ගත්ත කුමක් පිණිසද? නෝන දිනු කරගන්න උපකාරයක් පිණිස.
අන්න ඇතයි කියලා ගත්ත ස්වභාවයේ සත්‍ය වෙනවා. දැන් මම මේ කෝපය ඇතයි කියලා අරගෙන තමයි මම අර ඉස්සෙල්ලා විස්තර කරේ. දුක අපි ගන්නවා දුකක් කියලා. මේ දුක අරගෙන නැහැ කියලා කියන එක සම්පූර්ණ වැරදි. දුක හැදෙන්නේ කොහොමද කියලා විමසනවා. අන්න ඇතයි කියලා ගන්න තෝනේ. ඇතයි කියලා ගත්ත නැතිනම් අපි නැහැ කියලා කියන්නේ. ඒක සංකල්පය. ඇතයි කියන ද සංකල්පයක් තමයි. මොකද ඇතයි කියලා ගත්ත නැතිනම් ඔය සත්‍ය හොයන්න බෑ. අන්න ඇතයි කියලා ගත්ත දේ අපි හේතුඵල වශයෙන් විමසන විමසන යනකොට මොකද වෙන්නේ? ඇතයි කියලා ගත්ත ස්වභාවයෙන් නැති කිංචි ලෝක උපාදියති. එයා ලෝකයක් එකතු වෙන්නේ නැහැ. හැබැයි අවසානයේ පදනමල මේ හැම අනුපස්සනාවක අර පදනමත් එක තමයි පටන් කතා කරන්නේ. මුල කාරණාව තුළ තියෙන්නේ සීසේ පිහිටවාගෙන හේතුම දෙයක් විතරයි. ඒ විදිහට අපි පටන් මුෘත දොර අනිවාර්යයෙන්ම 11 මාස මේ අවුරුදු 7ක් පරිම අවම දවසක් හදලා අනිවාර්යයෙන් කරහත් කොනගා මේ. හැබැයි අර පදනමත් එක මුෘත කරන්නේ. එතකොට එතන සංකල්පයක් නෙමෙයි යන්නේ. නෝනක් කියන්නේ ඇතයි කියලා ගත්තදී එයා හේතුවත් පලිය වශයෙන් බලනකොට නෝනෙන් නැතිකින්ච ලෝක උපාදී තියෙනවා. සංකල්ප වශයෙන් නැහැ කියලා දන්නේ. අපි සංකල්පකින් නැහැ කියලා දෙන උත්සාහ කරනවා. හැබැයි එතනින් අපට සංකල්පයක් වශයෙන් නැහැ කියලා දින රාගය දින කරගෙන ඉන්න පුළුවන්. ඒ බමණ සංකල්ප වශයෙන් මේක තියෙනවා කියලා දැක්කත් සංකල්පේ නැහැ කියලා රාගය දින කරගත්ත හැකි දේශය දින කරගත්ත හැකි. මොකද ප්‍රඥාවෙන් අවබෝධයක් වෙන්නේ. ප්‍රඥාවෙන් අවබෝධයක් වෙන්නේ ඇතයි කියලා ගත්ත ස්වභාවේ ඇතයි කියලා ගත්තේ ඇයි කියලා හොයන්නේ. එතැයි කියලා ගත්තේ ඇයි කියලා හොයනකොට අන්න සමුදි ධර්මානුපස්සව ආය ධර්මානුපස්සව කියන කාරණාව එක්ක දකිනකොට නැතිකින්චි ලෝකේ උපාදී තියෙනවා. අනිසිතෝච විහෙරති. එකතරේ වාසය කරන කයත් එක්ක. ඒක දෙ විදියක් නෑ. ඒ ඇතයි කියලා ගත්තේ අවිද්‍යාව පදරමින්. අවිද්‍යාව පදරමින් ගත්තදී මේ අවිද්‍යාව නැති වෙලා ගියම නැහැ කියලා අවබෝධයක් කරගටි කරගන්න. ඒක සතිපට්ඨාන ඒකායන මාර්ගය වෙන්නේ අර පදරමත් එක්ක අපිට අර අපට ගෝචර අපට තේරෙන අර අපිට සිහිය පිටවගෙන අපිට හේතු වෙන කාරණා විතරයි අපි ගන්න. මොකද අපි අර අවසානික ගන්නෙ නෑ. හැම එකටම අවසානට දාලා තියෙන ප්‍රධාන කාරණා. හැම අනුපස්සනාවකම තියෙන අපි ප්‍රධාන කාරණා වරන් බලන්න ඕන. එතකොට තමයි අපිට මේකේ සම්පූර්ණ ලිහිල යන්නේ. සංකල්පයක් වශයෙන් ගත්තත් කුණප කොටස් 32 දිහා බලනකොට අපේ රාගය දුර වෙනවා කියලා බුදුචානන් වහන්සේ වදාරනවා. මෙන්න මේ පදනම ගැන ඔබ වහන්සේගේ අදහස දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ. ඔව් රාගය දුර වෙනවා. මොකද වෙන්නේ? බුදුරණවහන්සේ අහලා දෙවි කෙනෙක් කියවිලා ඉසගිනේ මේ ජරා මරණ දුකින් පීඩිත වෙච්ච සත්‍යය ඉසගිනේ ගත්ත කෙනෙක් ඉගිනේ නිවන මහසි ගන්නවා වගේ කාම රාග කටු දුරු කරන මහසි ගන්නව නේද කියලා. බුදුරණවහන්සේ ඒක කරන්නේ නැහැ නේද? ඒක නෙමෙයි කරන්න ඕනේ ඇත්තේ. ඉසගිනේ ගත්ත කෙනෙක් ඉගිනේ නිවන මහසි ගන්නට වඩා මහසිය ගන්න කියලා සක්කාදිටි ප්‍රහාණය කරනවා. මොකද ප්‍රධානම පදනම සක්කාදිටි. බුදුරණවහන්සේ බෝසත් කාලේ විතරාග විදෝසි වුණා. රාගයයි දේශය දුරුකනවා විතර මොහි වෙන්නේ බෑ. දැන් මම තව කාරණාවක් කියන්නම්. අපිට රාගය තේරුම් ගන්න පුළුවන්. ඇයි රාගය තේරුම් ගන්න පුළුවන්? රාග නැති අවස්ථාවක් තියෙනවා. සාපේක්ෂවම නෙවෙයි. අපිට දේශය තේරුම් ගන්න පුළුවන්. ඇයි තේරුම් ගන්න පුළුවන්? දේශ නැති අවස්ථාවක් තියෙනවා. නමුත් මොහි තේරුම් ගන්න බෑ. ඇයි මොහි තේරුම් ගන්න බෑ? මොහි නැති අවස්ථාවක් නෑ. මොහි නැති අවස්ථාව ඉස්සරහම තේරුම් ගන්න කවුද? සෝතපන්න කෙනා. අන්න යාර මනින්න පුළුවන් මොහන මොහේසාවුන තවස්තා. එතකොට අපිට මොහේ කියන කාරණාව අපිට අයින් කරන්න බෑ. නමුත් අපිට රාගය අයින් කරන්න පුළුවන්. දේශය අයින් කරන්න පුළුවන්. අන්න විතරාග උද්දෝෂය යන්න පුළුවන් බ්‍රහ්ම ලෝක යන්න පුළුවන්. හැබැයි අපිට කවදාවත් මොහේ අයින් කරන්න බෑ. මොහේ තියෙන්නේ අවිද්‍යාව පදනමත් එක්ක. එතකොට අවිද්‍යාව පදනම මොහේ නිසා මොහේ කැඩෙනවා. අන්න ඒ න්‍යායත් එක්ක තමයි බුදුනාහසේ නිවීම කරගෙන මාර්ගය තියෙන්නේ. අර දෙයකින් කවර පුළුවන් රාගය දේශය දුරු කරලා දාන්න. මේ රාගයේ දුරුනාට බ්‍රහ්ම ලෝකේ ප්‍රතිපදාව කැඩෙනවා. නමුත් සක්කාදිටි කැඩෙන ප්‍රතිපදාව කැඩෙන්නේ නැහැ. ඒකට අවිද්‍යාව දුරු වෙනවා. එතකොට මෝහය කියන කාරණාව අපට අහු වෙන්නේ මේ දුක්ඛ ඥාන, සමුදය ඥාන, නිරෝධ ඥාන, මග්ග ඥාන කියන එක. ඒකේ කොහොමද මෝහය දුරු වෙන්නේ? මොකද මෝහය දුරු වෙන්නේ නැත්තේ අපි මෝහය කියලා ගන්නෙ මොකද්ද? අපි මෝහය කියලා ගන්නෙ අපිට මේ රාගය දැන් රාගය තියෙන්නේ, ද්වේෂය තියෙන්නේ මෝහය නිසා. අපිට මේ ලෝකේ තියෙනවා කියලා ගත්ත නිසා. ඉතින් තියෙනවා කියලා ගත්තදී අපි නැහැ කියලා එකතු මොහේම. තියෙනවා කියලා ගත්තදී අපි බෙද බෙදා බැලුවොත්, ඒ කියන්නේ අපි මේක නැහැ කියලා සංකල්පයකට දුනොත් රාගය හටගන්නේ. ඒ රාගය හටගන්නේ ද්වේෂය හටගන්නේ තියෙනවා කියලා ගත්තට පස්සේ. ඉතින් තියෙනවා කියලා ගත්තදී නැහැ කියලා අපි හිතුවොත් අපර රාගය හටගන්නේ. කෙලස් එන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට කෙලස් නොඉන්නට රාගය තියෙනවම අසුරිය වඩන්න ඕනේ. ද්වේෂය තියෙනවම මෛත්‍රිය වඩන්න ඕනේ. මොහොහි නැති වෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. රාගයයි ද්වේෂයයි දුර වෙනවා. රාගය දේශය දුරු කරන කාරණාව තුළින් අපට අකුසල යන්නේ නැහැ. ඒ කියන්නේ අපිට පෞසිතු වෙන්නේ නැහැ. නමුත් අවිද්‍යාව තණ්හාව දුරු වෙන්නේ. අපි සසර යන්නේ අවිද්‍යාව තණ්හාව නිසා.
අවිද්‍යාව තණ්හාව නිසා තමයි රාග දේශ දුක සියලට මුල වෙන්නේ. අවිද්‍යාව තණ්හාව දුර නොවන තාක්කල් සංසාරය යන ගමන තියලා යන්නේ. හැබැයි සංසාරය යනකොට අවිද්‍යාවයි තණ්හාවයි තියෙද්දි අපි රාග දේශ දුරු කරලා සුගති මාර්ගයෙන් එපා හදා ගන්නවා. නැත්නම් අපි දුගති මාර්ගය. හැබැයි අවිද්‍යාව තණ්හාව කියනවනේ අපි අර දේ දුරු කරා කියලා සංසාරයෙන් යනවා නතර වෙන්නේ නැහැ. අපි හොඳට බලන්න ඕනේ අපේ ජීවිතය ගැන හැමදැන හැම දෙයක් වලම බුදුරණවහන්සේගේ ධර්මයේ තුල උදවල හිතන්න ඕන පැත්ත. අපි ගොඩක් වෙනවට හිතන්න ඕන දේ නෙමෙයි දැන් බුදුරණවහන්සේගෙන් බලන්න බාහිර දාර කීරිය අර ප්‍රදේශ පරිභාජකෙම අහුවේ ඔක්කොම හිතන්න ඕන දේ. අභ්‍යන්තරේ වැඩ දැන් අජිතමානෝක. අජිත පාරායන වාක්‍ය කියනවා මේ 16 දිනක් වෙනවා. ඒ සිළු දෙනා වස්තු සමපති දක්වාම දිනු කරපක් කියනවා. එයාම ඇහුවේ හිතන්න ඕන දේ. මේ මොකෙන්ද වැහිලා තියෙන අවිද්‍යාව නිමුතු ලෝකෝ ඒ විච්‍යා ප්‍රමාදාන ප්‍රකාශිත ජබ්බා විදින්දනම් දුක්ඛ දස මහබ්බය දුරස් උත්තරේ දුරස් පැහැදිලි කරනවා අවිද්‍යාවෙන් වැහිලා තියෙන කියන අවිද්‍යාව නිමුතු ලෝකෝ ඒ විච්‍යා ප්‍රමාදාන ප්‍රකාශිත මසුරුකම ප්‍රමාද විසල් කියනවා මේ පේන ප්‍රකට වෙන්නේ ඒ විච්‍යා ප්‍රමාදාන ප්‍රකාශිත ජබ්බා විදින්දනම් දුසි කන්හාවෙන් කියනවා මේක මේ තැවලා තියෙන දුක්ඛ දස මහබ්බය දුක කියනවා මහබ්බය එතකොට අර සියලු දෙනාම අෂ්ටසහපටි දක්වාම දිනන කරා ආගදේශය යාලතුළු නේ ජීවිතේ නමුත් අභ්‍යන්තරේ හොයරන්නේ අන්න අර එයාල හෙව්වා අභ්‍යන්තරේ මොකද්ද කියලා දැන් බෝසත්ත්වයෙන් කතාව අරන් බැලුවොත් එහෙම බෝසත්ත්වයේ ක්‍රමානුකූලව කියා මේ සතර ගණිමිති දැකලා මේ දුකේ නිදහස් වෙන මාර්ගයක් කියුවා නිදහස් වෙන මාර්ගයක් හොයාගෙන ආලාරකාර මුද්දගෙන අපුතලකට ගියා මේ සම්පූර්ණ මේ සියල්ලක්ම මේ කාමයන් රාගයන් සියලුට දුරු කරා නමුත් දුරු කරාට ඒ තුල ඉන්නකම් විතරයි සරසීමක් තියෙන්නේ ඒකෙන් ආවට පස්සේ අහකෝ දුක තියෙනවා ඇයි අර ඒක අපි සංකල්පයෙන් තමයි රාගය දේශ දෙකම උපද්දවා ගන්න. එතකොට මේ සංකල්පය නැති වුණාට පස්සේ ඒ උපද්දවා ගන්න ක්‍රම නැති වුණාට පස්සේ නැතිලා. නමුත් මෝහය කියන කාරණාව එහෙම නැති වෙන්නේ නැහැ. මෝහය නැති වෙන්නේ සත්‍ය දකින්නකොට. මේ අපි ජීවිත අභ්‍යන්තරේ විඩාගත්ත විඩාගනින් හොයනකොට. අන්න බෝසත්ත්ව හොයන පටන් ගත්තා. ඇයි මෙහෙම වෙන්නේ කියලා. අර සියලුම ගුරු රතේ හැරියා. අතේන හොයන පටන් ගත්තා. අන්න හේතුඵල න්‍යාය අහුවෙලද? ඒ හේතුඵල න්‍යායෙම අහුවුණා. මෙන්න මේ නිසා තමයි සසර යන්නේ. එතකොට මේක පදණම් කරලා බුදුන් වහන්සේගේ ධර්මයේ සියලු දේවල් තියෙන්නේ මේ හේතුඵල න්‍යාය එක පදණම් කරලා මේ මෝහය නැත්තම් මේ අවිද්‍යාව තණ්හාව සසර යන්නේ හේතුව අවිද්‍යාව තණ්හාව දෙකම දුර වෙන විදියට පැහැදිලි කරලා තියෙනවා. හැබැයි මේ කාරණාව අපට අල්ලගන්න බෑ. මොකක්ද? ඇයි අල්ලගන්න බැරි? අපි ඒක අර හිතන්න ඕන විදිහට ගත්ත නැති නිසා. මම හරිස්සන කැලේ අපි සාමාන්‍ය හදනාවක් විදිහට දැක්කොත් අපට ඒක විතරයි කියන්නේ. නමුත් අපි හිතන්න ඕන දැන් අපි එතන ගත්තා නම් අන්න මේ චින්තනේ මෙහෙමයි. එතකොට අපි ප්‍රඥාවෙන් මේක දකින්න. එතකොට අපිට මේ මාර්ගය වුදු කරනකොට අපිට මේ සිරු දේවල් ඔස්සේ සංස්කරණය වෙන දුක දකිනකොට මේ සංස්කරණය වෙන්නේ අවිද්‍යාව පදනමින් කියලා දැක්කාම මේ සංස්කරණය අවිද්‍යාව පදනම නැති වුණාම නැති වෙනවා අපි මොනවට ගන්න. අන්න ඒකත් එක්ක ආධ්‍යාත්මික සැලසීමක් කරනවා. එතකොට සංකල්පකින් නැහැ කියලා දකිනවා නෙමෙයි. අර සංකල්පය ආය ගන්නෙ කොහොමද පිණිසද? අරකට උපකාරයක් පිණිස. ඒකට පදනමක් පිණිස. අපේ මාර්ගයේ උපකාරය හේතුවක් වෙනස නිසා ඒක ඇතයි කියලා ගන්න මේ සංකල්ප තුළ ජීවත් වෙන්න නෙමෙයි. ඒකයි සතිපට්ඨාන තුළ අර මේ සතිපට්ඨානයේ සිහිය පිහිටවීම කාරණාව සහ සිහිය පිහිටව භාවනා කරනවා කියන කාරණාව ඔස්සේ මේ අභ්‍යන්තරේ හොයන එක බාගතුන් හස් පැහැදිලි කරලා දෙනවා. ගරු ස්වාමීන් වහන්සේ චින්තනය දියුණු කරගන්න භාවනාව උපකාරී වෙන්නේ කොහොමද කියලා අපට පැහැදිලි කිරීමක් කරනවාද ස්වාමීන් වහන්සේ? චින්තනය දියුණු කරගන්න අපට ඇත්තටම අභ්‍යන්තරේ අපි විමසන්නට අපට විමසන්නට ඕන දෙයක් ලැබෙන්න ඕන. දැන් බලන්නකෝ බුදුරණවහන්සේ ආලෝක වේවපස් උත්තර දුන්න අහු ධර්ම අප්‍රමාදී විමසීම කියන ප්‍රඥාව හට ගන්න. එතකොට දැන් මොනවද ඉස්සලා පැහැදිලි කරේ දැන් අපේ ජීවිතේට අපි දැන් අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියලා අපිට මේ එක න්‍යායක් බුදුරණවහන්සේ දීලා තියෙනවා. අපිට මේක වචන ටිකක් විතරයි. අපි මෙන්න මේක අපේ ජීවිතයත් ඔස්සේ අපි මේක මේ මොකද්ද දැන් අපි අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා දන්නවනම් සංකාර කියන්නේ මොකද්ද කියලා දන්නවනම් අපි මේ ජීවිතයත් ඔස්සේ මේක ඉවසන්නට ඕන. මේ කොහොමද මේක වෙන්නේ? මේක කොහොමද වෙන්නේ කියලා මේ පත්‍ය ඉවසන්නට ඕන. එතකොට අපි ඒක දැන් බුදුරණවහන්සේ කියපු නිසා පිළිගත්තා. පිළිගත්තේ ඇත්ත කියලා අපි දකිනවා. අපිට ශ්‍රද්ධාව නිසා. හැබැයි මේ ශ්‍රද්ධාව නිසා ගත්තදී අපි මේක වෙන්නේ කොහොමද කියලා හොඳට ඉවසනකොට තමයි ශ්‍රද්ධාව පදනම් කරගෙන අපිට මේක දකින්න පුළුවන්කම අන්නේ දේ තේරුම් ගන්න විමසන එක තමයි චින්තන කියාව කියන්නේ. දැන් බුදුරණවහන්සේ සාරිප උපදේශ පරිභාෂිකයන් අසදි ස්වාමීන් වහන්සේ ඊට තමයි කවවා කියනකොට ඒ අහ පොඩි දෙයක් ඉන්න නැහැ කියලා දිනු කරලා. ඇයි අධික ප්‍රඥාවක් තිබ්බා.
අපිට දැන් තියෙන ගොඩාක් කරුණු චින්තන කියලා දෙනු කරගන්න. බල පටිච්චසමුප්පාද උපාදිනේ න්‍යාය කියනවා, පංචපාස් ක්‍රියාවලිය කියනවා. මේ හැම බුදුරණවහන්සේ දේශනා මොඩෝල්ට අවධානය යොදින්න කරොත් අපිට ගොඩාක් හිතන්නට කාරණා තියෙනවා. ඒ හිතන්නට කාරණා තුන ඒක හිතනකොට දැන් අපිට යමක් තේරෙන්නේ නැතිනම් අන්න ඒකෙන් තේරුම් ගන්න ඕන අපිට හිතන්න යමක් තියෙනවා කියලා. ඒක අපිට හිතනකොට මොකද වෙන්නේ? චින්තනය කියව දිනනවා. බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන්නේ මනසින් දකින්න නෙමෙයි, මනසින් දකින්න නෙමෙයි. ප්‍රඥාවෙන් දකින්න. එතකොට බුදුරණවහන්සේගේ ධර්මයේ කියනකොට ඒ ධර්මයේ තේරුණා නම් යාර ප්‍රශ්න ඇතිනම් තේරුණා නම් මොකද වෙන්නේ? අවබෝධ කරගන්න. එහෙම නැතිනම් මෙයාට කියනවා ඒ කාරණා තේරුම් නැති නිසා ප්‍රශ්නයක්. තේරුණා නම් ඒක ප්‍රශ්නයක්. හැබැයි තේරුම් ගන්න ඕන කියන ප්‍රශ්නයක් තියෙනවා. අන්‍යාගම චින්තනය කියලා කියන්නේ. දැන් ඒ කියපු කාරණා තේරෙන්නේ නැතිනම් එයාට මොකක්ද තියෙන්නේ? තේරුම් ගන්න ඕන. අන්න හිතන්න ඕන. අන්න අභ්‍යන්තරේ වැඩේ. අන්න ප්‍රශ්නයක් වැඩේ ඉන්නවනේ ජීවිතේ. දැන් හිතන්නවත් කියනවා කි. අර පටිච්චසමුප්පාදේ ඇද තේරුම් ගන්න හිතන්න ඕන කි. අන්න හිතනකොට මොකද වෙන්නේ? අභ්‍යන්තර නොවැඩේ. අන්න ඒවා චින්තනය කියලා කියන්නේ. අපි ඒක තේරුණා නම් අපට සැබෑවම තේරුණේ කාටද? දහම් වශයෙන් කියනවා. එහෙනම් අපිට ඒක නොතේරුණා කියලා අපි ඉස්සරහම තේරුම් අරගෙන ඒක නොතේරුණ දේ තේරුම් ගන්න අපි චින්තනෙ මෙහෙවන් කරනවා. අන්නේ චින්තනෙ මෙහෙණිය උදායි තේරුම් ගන්නේ ප්‍රඥාවනේ කියනවා. අරමනර ගණිතික කිතුමාව කිවි අපට න්‍යාය පදනම් කරන අපි හිතනකොට අනේ චින්තනෙ වැඩි වෙනවා. එතකොට අපි මේ ඉගෙන ගත්ත දහම් පදනමක් කියනවාද? මේ දහම් පදනම අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය කියන වචන ටිකක් නේ. මේ වචන දෙකේ තේරුමත් එක්ක අපි හොඳට විමසන්නට ඕන. කොහොමද මේ වෙන්නේ? මොකද මේ කියන්නේ කියලා හොඳට චින්තනය හසුරවන්න ඕන. ඒ චින්තනය හසුරවන්න අන්න අපි අභ්‍යන්තරේ ඒ චින්තනය කියලා වැඩි වෙනවා. එතකොට අපි අවිද්‍යා පත්‍ය සංකාර කියන මොකද කියන කාරණාව අන්න දකින්න පුළුවන් ඇහැ ඇති වෙනවා. ඒ ඇහැ මොකද කියන්නේ? ඒක තමයි ප්‍රඥාය. ප්‍රඥා ඇති වෙනවා. ඇති වෙච්ච ප්‍රඥාවෙන් අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥානය කියන මේ පටිච්චසමුප්පාදය නේද? එහෙනම් අර මේ ඉගෙන ගන්න කරුණු හොඳට ඉන්නේ එකේ විමසනකොට ඒක තමයි අපිට තියෙන දරණ තියෙන වැඩ පිළිවෙල. බුදුරණන් දේශනා කරනවා පරිමංස සූත්‍රය. ගුණා දේශනාවල මේක විමසන්න, විචක්ෂණය කරන්න. මේක මේ ඊළඟට ආර්ය පරික්ෂණය කරන්න. මේ හැමදේම කියන්නේ ඇයි? අභ්‍යන්තරේ චින්තනය වැඩි වෙන. ඥානවත් පස්සාතික බුදුරණන් කියනවා ධර්මයෙන් ධර්මයෙන් වාසි කරන්න. පැහැදිලි කරලා. මොනේ නැද ප්‍රඥාව කියන්නේ දරිමින් දකිමින් වාසි කරන ප්‍රඥාව කියන්නේ. බුදුරණවහන්සේ දේශනාවක් තියෙනවා සුද්ධකණික ආයේ ඕකතර යෝජක පාළියේ ධාන පාළියේ යෝගාවලොත් ඉතිකර දුප්පේ කියලා. මේකේ පැහැදිලි කරන බුදුරණවහන්සේ මේ ලෝකයාගේ අන්ත දෙකක් තියෙනවා. එක්කෙනෙක් අතිදාවණය කරනවා. එක්කෙනෙක් වැසගනි. අපි ලෝකයේ රූපයක්, සත්‍යයක්, ගන්ධයක්, රසයක් ගන්නකොට අපි රාගයේ, දේශයේ එනකොට මොකද කරන්නේ? අපි වැසගනි ඉන්නවා. අපි ඊහා ඉදිරියට යයි. අන්න ලෝකයේ වැසගනින්න එක න්‍යාය මේ එහා එකතුලයි. තව කෙනෙක් සමනන් බ්‍රාහ්මණය වෙනවා කියන අපි මේ අතිදාවණය කරනවා. අතිදාවණය ඉක්මවා දුන්නු. මේක එපා කියලා අයින් කරන්න උත්සාහ කරනවා. හැබැයි දෙක මන්ද දෙකක් කියනවා. ඊළඟට කියනවා චක්කු මන්තෝ භූතං භූතෝ පස්සති. භූතං භූතෝ දැන් විශ්ව භූතස නිබ්බදා විලා ගන්න උදේ ප්‍රතිපන්නව හොත්. අන්න ඇස් ඇති කියන අම්බද කරන්නේ ඇහැ කියන්නේ ප්‍රඥාය. හටගත්තදී හටගත් ආකාරයෙන් දකින්න. රාගයේ දේශයේ එමේ එනකොට මේක හටගෙනිය දකිනවා හටගන ආකාරයෙන් අවිද්‍යාව පත් කරන මේ හටගන්නේ හටගත්තේ හටගත් ආකාරයෙන් දකිනකොට බෝල පදරමක් කියලා දකිනකොට අන්න හටගත්තේ ස්වභාවය එතකොට යා වැසගන්නේ නැහැ ඉක්මවල වටෙත් නැහැ හටගත්තේ සත්‍ය දකිනකොට හටගන්නේ නැති ස්වභාවය අන්න ඒකයි අයක් හරි සිතක් හරි වේදනාවක් හරි ධර්මයක් හරි ඇතයික අතිපට්ඨානේ ගත්ත කාරණාව හේතුඵල වශයෙන් විමසනකොට නැති කරන්න දෙයක් නැහැ ගත්ත කාරණාව නැති කිසි ලෝකේ වාගේ අනිසිතෝ දෙවියෙත් ඒක හා එකතු වෙන්නේ නැහැ ඒක අපදර වෙන්නේ නැහැ ඇයි මේ හැදෙන පදම දැක්කට පස්සේ එහෙනම් මෙන්න මේ ඇහැ තුලින් තමයි දකින්නේ එහෙනම් මේ ඇහැ ඇති කරගන්නට අපි මේ අපේ ජීවිතේට මේ දහම් කරුණු විමසන්න ඕන මේ දහම් කරුණු විමසනකොට අපිට යම් කිසි දවසක ඇති වෙයි අප බලාපොරොත්තු තියාගන්න හොඳ නැහැ මොකද අපි ගොඩක් කාලවල මේ ජීවිතේ අපි කොහොමද මේක ඉවරයක් කරන්නේ ඇයි මනස ශ්‍රේණියමයි මම කරනවන්නේ කසන් අපි සත්‍ය වෙන්න දෙයක් කියනවා නම් අපි කොහොම හරි සත්‍ය හොයන්නේ කවදා හරි සත්‍ය දැකලා නෙවෙයි සත්‍ය දැකනවා කියන ආත්මයක් නැහැ කියලා දැකිනවා ආත්මයක් නැහැ කියලා දැකිනවා මම නෙවෙයි සත්‍ය දැකනකොට ආත්මයක් නැහැ කියලා නෝණ කඩගා එතකොට අපි යම් කිසි දවසක සත්‍ය හොයනවා නම් යම් කිසි දවසක නෙවෙයි මාර්ගයේ ඉඳලා නම් ඉලක්කයේ ඉඳි අපි මාර්ගයේ ඉඳලා නැතුව අපි මේ
යමක් ලබා ගන්න ඒවට කේරේ ලැබෙන්නේ ස්වාමීනි අවසරයි සත්‍යාගේ නැවත ඉපදීමක් පිළිබඳ විමසීමේදී එය ඇතිය හෝ නැතිය කියා කිව නොහැකි සකස් වීමක් පමණක්ද ස්වාමීන් වහන්ස සකස් ඉන්නවා නැහැ කියන අපිට සත්‍ය කියන සංකල්පයෙන් සසර යාවක් තියෙනවා එකපට දැන් අපට දැන් ඔය ඒකාදී දීප ප්‍රශ්න විඥානයි භවයි භවයි කියනවා ඒකාදී ප්‍රශ්න ඇයි අපි ස්ථිර වැල්මක් තියෙනවා කියලා එක්කෙනෙක් කරා තව එක්කෙනෙක් කරන්නේ නැහැ කියලා ඒ එකක්වත් නෙමෙයි අපි දැක්කොත් මේ සංස්කරණයක් කියලා අපිට ඒ ඇත ඒ සංස්කරණය දකින්නේ සත්‍ය ස්වභාවය දැකීමත් එක්ක ඇත නැත කියන දෙකම දුර වෙනවා එතකොට ඇත නැත කියන ඇතයි නැතයි කියන අපි ගොඩක් කරා නැහැ කියන දේ නෝනේ නැහැ කියන දේ වැරදි ඇත කියන දේ වැරදි ඔය දෙකත් කියන්නේ එතකොට මේ දෙකම යන්නේ නැතුව හේතු වලින් දකිනවා නම් සංස්කරණයක් විතරයි දකින්නේ ඇතයි නැතයි කියන දෙකම දුර වෙනවා ඇතයි නැතයි කියන දෙකම තියෙන සත්‍ය දකින්න තියෙන එතකොට සත්‍ය කියනවාද නැද්ද කියන වදන සම්පූර්ණ දුර වෙනවා නැහැ කියන්නේ මම සත්‍යය ඉන්නවා කියලා අරගෙන ඔබ නැහැ කියන්නේ ඒක වැරදි මම කියන මම නැහැ කියන්නේ මම කියන මම කියලා දැක් නැහැ කියන්නේ මම නම නැහැ කියන්නේ ඒ කියමන වැරදි මම කියන සත්‍යයක් නැහැ කියන්නේ මම සත්‍යයක් නැහැ කියලා මම සත්‍යයක් නැහැ කියන්නේ ඒකේ කියමන වැරදි අපිට පොද සත්‍යයක් නැහැ පුද්ගලයෙක් නැහැ මම නැහැ කියලා කියන්න බෑ ඒක දෘෂ්ටියක් විතරයි ඉන්නවා කියන පදනම පිටු තියෙනවා ඉන්නවා කියන පදනම ඔස්සේ හොයනකොට අපිට සාක්ෂාත් වීමක් තමයි මෙතන අනාත්මයි කියන සංකල්පයකින් නැහැ කියලා දාන්නේ අන්න සංස්කරණය. ඒ ධර්මයේ ඒ විතර ප්‍රඥාව තුලින් අපි දකිනවනම් මේ ධර්මයේ තුල සැදහැවටම විසංකරණයක් දකින්න පුළුවන්. සංස්කරණයක් නෙමෙයි. අපේ සංස්කරණයක් ඔස්සේ අපි මේ කීක දවල් ප්‍රය. ඒකෝටි සියලු දේවල් කියලා යනවා. මේ ඇත නැති කි මුචි සියලු දේවල් කියලා. මේ ක්‍රියාවකට අකුණු. එනේ මොසෙ. එදයි අද धर्मी වන ධම්ම පාරමී වැඩසටහන විසින් සංවිධානය කරන සුවිශේෂ ධර්ම දේශනාවන් රැස්වනව සුවාසත් වූ කුසල් අද දින ධම්ම ශ්‍රවණය සඳහා මේ පැමිණි මේ ධර්ම දානමය කටයුතු දෙක අතුරු අතුරු ගන්නා වූ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට සියලු පාසික උපාසිකාවන්ට අනුමෝදන් වෙත්වා ඒ වගේම විශ්ව පාරමී සාමාජික සාමාජිකාවන් සහ කල්යාණ මිත්‍ර දායක දායකවන්ගේ සීල සමාජ ප්‍රඥා දියුණු පිණිස මේ කුසල් හේතු වාසනා වේවා එවගේම මේ පින්වතුන් නමින් නියපල් ලෝකේශන ආදීතරින් පින්නමෝදන් වෙත්වා ඉතින් මේ ට්‍රස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් මේ පින්වතුන්ගේ අදහස් පරිදි ඒ සියලුම මේ පින්වතුන්ගේ නියපල් ලෝකේ ආදීතරින් අනුමෝදන් කරයි සියලු දෙනා පරිලෝකී සුපිසුපත් භාවයේ පත් වේවා එවගේම මේ රස කරගත් සියලු පුණ්‍ය ධර්මයන් මේ ධර්ම දේශනාවට ශ්‍රවණය කර उपकार එවගේම උන්වහන්සේට ඒ කුණ්‍යන භාව බලයෙන් තමන්ගේ ජීවිතයේ ඒ සිත තමන්ගේ අනිෂ්ඨානේ සියව දේවල් සඵල කර ගන්නට ඒ වගේම ධාමින් සැනසෙන්නට මේ කුණ්‍ය ධර්මයන් සියල්ල දක්වන උපකාරයක් වෙත්වා සසාරසාරසාරසාර ඒ වගේම රසත් මේ රසවන්නා වූ සියලු කුණ්‍ය ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවයට පත්වන සංස්කාරය යම් විසින්ම මේ සියලු දෙනාම කල්පාගන්න දක්ෂ වෙත්වා ඒ වගේම අතීත සංස්කාරයෙන් විපාක ලෙසින් ලැබුණු මේ සියලුම දේවල් තාවකාලික පරිහරණය කරන අත්‍යදී අත්‍යදීම ලෙස සියලු දෙනාම දැකගෙන නොයන නොගෙන සිටින උත්තර ප්‍රඥාව සියලු දෙනාට නැති වෙත්වා කියලා මේ පිටුතුම අදිස්ත්‍රාණ කරගන්නවා ඉතින් ඒ නිසා සත්‍ය වශයෙන්ම මේ බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙන මේ සංස්කාරයන්ගේ ස්වභාව තේරුම් ගන්නට සංස්කාරයන්ගේ ස්වභාවය අත්‍යදීම ලැබෙන මේ සකස්විත සංස්කාරයන් අපි අත්‍යදීම
ඉතින් මේ සීල සංස්කාරය නැති වෙලා යනවා අපි රැස් කරන සීල සංස්කාරය නැති වෙලා යනවා මේ සීල දේවල් ප්‍රඥාවෙන් ඇතිවෙන පුරුවන්නේ ඉතින් ඒ නිසා මේ සීල දනාටම කල්‍යාණ මිත්‍ර සම්පත්තියේ සද්ධර්මයේ නිරන්තරයෙන් ප්‍රයෝග කරගෙන මේ උතුම් ධර්ම දැකගෙන උතුම් නිවනින් සැනසෙන්න මේ සීල කුණ ධර්මයන් උපකාරයක් වෙත්වා